රි එනක් හැමෝමනැකටින්ඉට විස්ලබි අයිබෝන් කියලි පන්තිපටන් ගැම හරි අයිබෝවන් හැමෝටම අයිබෝන් හරි ඉතින් දරුවනි ගෙරට්ටියය සහ පන්තියකට්ටියේ දෙගොල්ලොන්ටම මම මේ විශේෂ වැඩක් ඒක කියන්නේ අද මම හරිද පන්තිය ළමයි ඉදදි පන්තිය ළමයිටත්තු ගන්නවා ගෙදරටේ ඉදදි ෙදර කටියටත්තුගන්නවා ඇ මේ ඇවිල්ල මේ දෙකම එකවර දෙන වැඩක් හරි එතකොට අලුතෙන් විල්ල ඉන්න දර ඇල්ලඉන්න හැම දරුවක්ගම ලංඟ අනිවාර්රයම අම්මත් ඇති තාත්ත් ඇති කියලා මංහිතනව අම්ම හෝතාත්තා තන් කොම්පියටර එක ළග ඇති හෝ ෆෝන එක කළඟ ඇති එමනයෝගල ෙදර න්යින් ලාස් කනකොට අම ල්ල නිවාරයම් ලංගන්නවා මේස මොනවද අපේ පුතාලට කියන්නේ නද. අනිවාරන ච ිකා ගොල ිෂ්ත පතිය ද ලංහිට කියයන හ ඉතින් දැන් අද ල්ලඉන්නේ පහවසර ේගනක නිවර වෙලා. හරියට න කොයි කකාල ති ශිෂ්ත්යද. අගෝස්තුල ියන්ඩ තිබ ශිෂ්චත්වයක් දෙසැම් ජනවාරිවල ලියලා. හරියට න දැන් හයවසර මාස දෙකක් ඉගෙන ගණ්ඩ ඕ ඉගනගනත් ඉස්සරහට යන්ඩ තිබිච්ච මිනිස්සු අපි පුතා. මෙ ලෝක හරි කුරුරු විදිහයට අපිට මොකද කරේ දඩුවන් දුන්න තැන් හරින අපි හය ඉන්ඩවන චරිත ස්කෝලි ගිහිල්ලා න පරින ල පය නෙවට හද ො ොල්ොට කිනේද පුතා දැම් ේ හන කේෙ එකක් වෙලදන් අපි තාමත් පහේ. දක් ැ ද වනකට ස්කෝල ච්චි පොත්තේ හම් ෙලා හිටන් දනව ස්කෝල දන මාසක තර පස් ස්කොල න්න පුලුව. ඒස්කෝලිගේ හම ඔයාට හයවසරට යන්න්න පුළුව. දැන් එතකොට්ට අදි සූතනම් වෙන්න කටිය හොඳරහ ගන්්ඩෝනේ මං මේ පන්තිය උගන්න්දී පන්තිය කට්ටිය කියලා කතා කරන්නේ ඔය ඩෙස් බංගුල වාඩි වෙලායින්න ඔයාලට. ගෙදර කට්ටිය කියලා කියන්නේ ඔය සූ එක හරහා මාතක එක තුවෙලා ඉන්න කට්ටියට හරන ඉතින් එහෙනම්. උතින්ම ල්ලල්න්න ට ලිම කියන්න මගෙනම ප්‍රබුද්ධ සම්පත්. හරි කුරා කර දන්තමයි පන්තිය කරන්නේ ඉතින් උන්නන් අද ගොඩක්ට ලු අලුත් නෑ ගොක්ටි මදන්න නෑ අයල්ලක්ලාහෙමහ දැනක දැනක තමයි වෙක්ලාස්සොල සබන්ධ ලති නකට කියටාවන. අද මොනෝද කරන්නේ ඔොන්නකොත මති ලොකුම් ප්‍රශ්නය හරි අද මොනෝද කරන්නි කෙටික. අපි මෙහෙම කරමු. අච්චුපොතක් ලඟ නෑනෙ මිලෝදයක් අපි ගව නෑනෙ. පිදැ පහට එන්න න හදන්න ඒ නිසා මංවලට මෙහෙම දෙයක් කරනවා. අද පහවසර හිටපු කෙනෙක් කයවසරට එන කොට ඒ ප්‍රවේශය. නැත්තන්ගේ ආරම්භය ගන්න කොහොමද කියන එක ගැන මම අද කතා කරන්න. අද සූම එකේ ඉන්න කාටවත් මොනාද කරන්න පුළුවන්. මයි්‍ය කොන් කරන්න බැහැ. නමුත් ලබන සතිය ඉදලා ඔය මෙතන ඉන්න යම්පිරිසක් අතහරරිල යම්පිරික් දිගට මමාත්‍යක පන්තිවලට න. එතකොට ඒගල්ොට මඒකොන් කළ ත්ත්‍ය කතා කරන්න අවස්ථාව හදලා දෙනවා. වැඩි පැහදිලි කටිට මංකිරෙක හරි හඳැන් ගෙදර කට්ටිය ශිෂ්ෂත්ත කෙන මොක දිතෙන්නේ. අමාරුද ශිෂ්ෂත්වය. මේ පර ශිෂ්තක මාරුයි කියෙන කටය තුස්සන්ට පන්තින කට්ටියකි ස්ර්මාක ඇත්ත වැඩ අපිට කරේසර දුන්න පේපර එක පාට්ට අමාරුයිගෙන කට්ටි අම්ම ටඩු කවුරුත් නෑ. ගෙදර කට්ටි බලන්ට ගැන් ස්ර්මයක අමාරුයි සුපිරිියටම ගෙන කට්ටි බලන්න අනෑ. පි ලිව ල්ක් ිස්ත පේරකස හද මිනිහට ඇන්ඩඩෙස සුපිරිලිල් ල ට එහෙම කටතියත් නෑ. ස පාස්සේද පේලේි ක දන්න නෑ කියන කටි හෙමත් කවරුත් නෙත් එ මර මර දෙැමරු සටහකටම මිය ගන්නන් ැවිලයින් එයාලා දන්න සිිත්තේ මොක දනේ කියලලා හරි කමන්නන්නේ අමමා රුයි කියලන්න කමක් කියවා. මමත් ටිකක් විතර බැලවා. සමහර වටයක්ට පටරල ලති බෙන. වචන සිංහල වචන ටිකක්. ඇල්ෙකල අමුතු මුතු දර දලාටලා දිබ්මික් ලොකු අමාරුවත් තිබෙනැ. හැබැයි කටපාඩං කරල ගහිගේක ලියන්ට බෑනේ. ඒම සි න තිබනේ දශේෂත පේපරගෙන අර කටපාඩං කරල කිල්ල ලියන්න බෑ ඒන්න කොමද වඩ ටිකක්ඩ කල්පනා කරලා හිතලා ඒඒම සිග තිබට හිතන් තිබ්බයිගෙන. නැතුනිංර වෙන දගේ කටපාඩං කරන හිල්ලියන්ට ඒමකත අඩුුවයෙ. තිත් හිතන් පුළුව ග තියක් ඒ තිබුණ. ආඒ එක තමාති ි්ච වෙනස ඉති හයවසර දරුත් ෝක තමයිදැන් පිට වෙඩියන්නේ හරි හයිට්‍යහෙනං හොඳට හගන්්ඩ අපි බලමු මොකද්දද කරන්ඩයන්නේ කියලා හරි දරුවනි මුලින්ම මං අද කල්පනා කරා මෙන්න මෙහෙම ආරම්භයක් ගන්ට ඒ තමයි අපි ආරම්බේ තමයි මකක්ද දන්න ඕද අපි කල්පනා කරනවාද පටන්ගණ්ඩ පහෙන්හයට එනකොට මුලින්ම ශිෂ්්‍යත්වය කාලේ ඉගෙන ගත් අවගොල්ලු සංඛ්‍ය අවබෝධය කියලා කොටසක්. අන්න ඒක ඔයාල පහවසරෙන් නවත්ත පුතැෙින් ඉස්ර හට ගන්න නො මං අද. හරිද හරි පලි දවසිටල ගන්නනෝ එකැ පුතේ ගොල්ලොට යන පලවෙවනිම පාඩම විල්ල ෘත්තය කියලා. පළවෙනි පාඩම වෘතය. මේ පාඩම මහල ක අමාරුවකුත්නෑ ම මේක දැම්ම උගන්නත් නෑ. මම එකක උගන්නන්නේ සාමාන්‍යෙන් පාඩන් දෙකක් විතර වගේ කරලා ඔන්න අමතර පන්තියක් කර දවස දාිවරලා වෘරතේ ගැ කියල දෙන. ලා ෘත්තය ගෙන දන්නවො මුණදවෘත්තයයන් ඔයාට මතකද ඔලෝසු මූුණතක හැඩේ ඔයාට මතකද බයිසිකල් ටයරක හැඩේ ඔයාට මතකද රබානක හැඩේ ඔයාට මතකද සඩි තටිය හැඩේ ඔයාට මතකද රුපියල් පහේකල්සිී හැඩේ මතකයිනෙ හරි ඒ ඔක්මටි ගත්තමේ හැඩේ මතක් කරකට ඒ හැඩට තමයි අපි කියැන්න මකක් කියල වෘරෘත්තයක් කියලා ඒක නතුවේ මහාුකුඩ කතා කරන්න මහලු ූේලාක් පංකරගන්නක මංහිතන්නන්නේ චර හොද කිය. ඩටොට වැදගත්වට තියෙනවා. එ සපියකක්ට සෙටුම් හරි රයිට් ඒ නම් අද මුලින්ම කතා කරන්නේ තෙවුට් එක හදලා තියෙනෙත් සංක්‍යාවබෝධය කියලා. හරිද සංඛ්‍යා අවබෝධය කියන එක තමයි මං අද කතා කරන්නේ. පැහැදිලිද මං කියනක හරි ටිකක් විතර පැහැදිලි. එනම් ගෙදර කට්ටියේ වන්තිය කට්ටිය හොඳට හගන්ට මේ සංඛ්‍යවබෝධය කියලා කියන්නේ පුතාලට තියන දෙවැනි පාඩම. දෙවෙනි පාඩම සංඛ්‍යා අවබෝධය හරි මොකද්‍යපමි සංඛ්‍යාවබෝධයකෙන් දැගෙදර කටි බල නති පන්තිකටි වල ආපූස ගයකරුල ඇැත අපේ මිරු ලොස්සයි අපේ ති මුතුවන් අකුරු සගේ හකුරු වගේ කකුරු හරි අරි හෙමකුත් තන්්ඩිපා එම තමයි යිති. හරි අප හර කොල්ලව වශයෙන් ලස්සන වුණනාට පුතා අකුරුත් කැතයි නසන කොල් නට කු බොඩ්ඩක් ඇතයි හම පොඩිසි නැතියීම හරි. මේ හගන්ටකූ මේ පාඩමි කතා කරන අනුවාතෘ කාට්ටික ගැන කියලා දෙෙන්ඩිස්සරලම අපි අදාව චූටි වැඩකට අද මුලි මුගන්න නැත් අන් නිකංද හරියන්න න. පලවෙනිම කතාව තමයි මෙන්න මෙම ස්ථානය අගේ කියලක් ගැන කතා කරනවා. මයි පුතාලා මේක දන්නවද නැද්ද. මේක දන්නවද නැද්ද පුතාලා ඒහටත්තුඩින් දන්න ඔොසර ස්ථානියගේ කියෙනෙ ගැනි දන්න හොදටම දන්නව ස්ථානියගේ කිය කෙනෙක් කන හරි පැහැදිලි නිමං කියෙක් හරි. එතකොට අපි දන්නවනේ ද ඊළඟට මෙන්න මෙහෙමිකත් තියෙනවා ගනක රාමුව ගැන හල තියෙනවද ගනක රාමුව ගැන හල තියෙනවද හලතින ගණක රාමුව ගැන හලතියනෝ හරයි් ක්නටට උම රමර්ගේ යාලූ පඩිට් පුතේබේ පැත්ති හරි ර හරි දැම්බල හරි මේ කත හ තින ස්ානයගේ කිලාමතතුරකකාව හ තියනො නරම කිය කතාවක් ලාති නවද සිිසත්ත පන්තිවෙල කරාද. ඇති වෙන කකර ඇන් දලිව ඔක්ොම්මකයින හරි එන මේ අමාරුදම පාඩව නෑ. ඉනකට මේ පලවෙනිකොටස පට්ට ලේසි. දෙවැනිකොට ඒකත් පට ලේසි මේක තව චුටි කෑල්ල න අල්ුතින් කකු චක් කියල්ල. ඔන්න හය වස්සරට අලුතින් එකතුවෙන කෑල්ල තමයි. මංවලට මෙහෙමක් ගැන කතා කරනවා. පුතාල හලතියනවට හින්දු අරාබි සංඛයා කියල ජාතියක් . න්දුව අරබිං්‍යයා කියලා ජතියක් හලා තිය කටියත උත්සන්ට කෙතර කට්ටේ පන්ති කට්ියේ ර නිකමට වගේනි මතකයි නිකම් හලා තින හිදුව බි සංඛයාා කියලලා ජතියක් අම්මට සිට දන්න ඔක්කෝ දන්න අව්පට වැඩට කැක්නන්නේ හින්දුවරබි සංක්‍යයා කියල ජාතියක් තියෙනවා මේ ළමයි මේක මොකත්ද සංක්‍යාවදද ඉලක්ක මද මේ ඇවිල සංක්‍යාවක්ද ඉලක්ක මත්ද බලට කට්ටේකන් දන්න කටයේ හයිින්න් ක් කෑගහලා සංක්‍යාවවද ඉලක්ක මත් ගෙතර කටයමෙක ඉලක්කමක්. එතකොට සංක්‍යාවල් හැදන්නේ කෝමද. ඉලක්කං එකතු වෙලා මොන එකතු වෙලාද ඉලක්කං එකතු වෙලා. අපිට මේ සංඛ්‍යා නිර්මාණය කරන්නට දණඩ පුළුවන් ඉලක්කම්ම නෝද. මේටික විත රයිනි ද අපිළඟ තියෙෙන. බිින්දුව එක දෙක තුනහතර පහ හයහත අට නමේ. මෙන්න මේ ටික අරගෙන මොකදපි කරන්නේ මෙන්න මේටිකරගෙන මොකදපි කරන්නේ? ඕොනද නිර්මාණය කරන්න සංකයා නිර්මාණය කරනවා. මෙ බලට දරු මේක කවද කියවන්න මේ කවුද දොලා ඔක ඇදෙන්න කොමද එකයි දෙකයි පාවිච්චි කරලා. මංගේක පඇදලිද හරි මෙබලන්න මේ කවුද අට සයානූ හත නේද මෙමකත්ද අට සයානූ හත මේක ඇදෙන්නේ අටයි නමයයි හතයි පාවිච්චි කරලා මංකෙනෙක තේරු ත් මේ බලන්න මේක මෙ කක්ත් න ම මෙමකක්ත් න මෙහමකක් න මෙමකක්ත් ච්චර ප දැන හෙමකම හරි කියවන්න ක්ොම. අද්දහස් පාන්සිය නමේ හැදෙන්නේ හත පහා බිදුව නමේ ඒ ඔක්කොම ගත්තෙම කද මේක මෙව්ව මොනව දතකොට හින්දු අරාබි සංඛ්‍යා ඒ වනාට අගට සංඛ්‍යා කර වචන තිබ්බට මෙව්වා ඉලක්කම් මොනාද ඉලක්කම් ඉලක්කම් එකතුව වී තමයි හැදෙන්න්නේ මොනවද සං්‍යා හරිද වැඩේ දේරුුණාද හරි අපි ගා ඔච්චරයි තියෙන්නේ ඔ ටිට තමයි අපි කියන්න හින්දුුව අ රාබි සංක්‍යයා කියලා ඔයිටි කරගන තමයි යොයි දානසෙල්ල ඔකෝබ දන්නේ මංකෙනක තේරවාද දැන් අපි මේ යන්නේ ගනිතේ ඇතුළේ තියෙන සංක්‍යයා ගැනිගෙන ගන්ට ඒ සංක්‍යාවල ඒවට ස්ථානයාගේ කෝමද එන්නේ ඒවා ගණ කරාමූල කෝබද ලියන්නේ මේ හඩ ළමයි මේක කෝමද කියවන්න හමේක කියවන්න හමේක කියවට කට්ටි අනුහද්ද හස් පන්සිය නමයි හරි ඕකත් දන්නවනේ හරි මම නිකමට මේකත් නමයක් කරලා හරි මේකත් නමයක් කරලා මේක දෙකක් කරුත්මකද කියන්න. ඕක කොමොද කියවන්නේ. අවුමූහර් අපි සිස්සත්ව පන්තියගෙන ගත්තේ එකයි දෙකයි තුනයි හතරයි පහයි පහක් තියනේවා කියවඩ විතරයි. හරි මේහන්ඩක ලබන සතිය හෝ ඉළඟ සතිය වෙද්දී. අපිට කියවන්නඩ සිද්ධ වෙනවා. මේ මෙ මේවා. හරිද මේ මෙහෙ මේවා. මේ මෙහෙ මේවා. හරි ඕ ඕොහනා කියවන්නට සිද්ධ වෙනවා. දැන් දැනට කියට කිවත් තබේ කට්ටික හොම මේ කියවන්න වමේ ඉදන් දකුණට මේක තියෙන්නේ දෙකයි තුනයි පහහි අටයි නම්යයි හතර එහමතමයි කියවඩ වෙන්න. ඊට අදයක් අපි තාම දන්නවද මේකේ ෑ එහෙනම් අදමම් මේ එන්ඩ යන්නේ. අපි පහවස්ස රිගන ගත්තා. හිදු අරාභි සංඛ්‍යා කියලා ජාතියක් අපි පහවසර ඉගෙනගත්තා ස්ථානියගේ කියලා ජාතියක් අපි පහවස රිගන ත්තා ගන්න කරා මුුව කියලා ජාතියක්. අන්න එතනින් පටන්ගෙන ඔකොමටික මතක් කරලා හය වසරට එනවා. වැඩේ හරිනේ. ශේප්න වැඩේ හරි හැබැයි මම කියන්න අපි පරක්ු ඉතාමත් ඇයි දන්න හො. දැන් ඔයාලා හරියට හිටියනම් මේ වෙනකොට ඉදෝන මො පන්තිීද හය තමයි. හැබැයි හේ මේ වෙද්‍ය යාලා මේ පාඩම් මීටකල ඉගනට යෙන්ට ඕන නේද. දැෙබරවා මේ කකාල හරි ඉස්කෝලිග ස්පොට් මට්ටන් ගන්නවා නේ උදේ පාන්දර් වම දක්ුණ වම න අරකිට්ක් ගහන දාඩිය ගොට ලෙන්සු කකොල නිංකුල කියලනේ එහම යන්න ස්කෝල ටීමක දුවන්ට දාන මාචික පුරදදුුවේන්ඩෝ මෙහමරනවා මෙහම කරන එකක කරනු ඒ කාලෙමි දැන්කොරන්න දන්න දැන්ගේ දෙෙත්ලයිට හරි දැන්ගේ ද අපි හෙබලියුම් ගෙදර කට්ටේ මකක්ද ගැන දෙලක් සනූ දහස් පන්සි අනුනේ. රදු නෙත්ම හ ඩැල්ලකින් නොකලාසගේ හරි තරදු නෙත් මන හොඳයි අපි ලියමුද ලේපි ල මෙම ලියමු කෙලිම්ම කතාවක් අපි ලියමු බුතේ ශේප් එක හෙමීට පොඩිවට හරි ් ලියන්ට මෙම ලියන් මෙම ලියන්ට හය ශ්‍රේනය Hish hurting... Palamuk eka kaya washi-in. Hish hurting... Palamuk eka kaya washi-in. Hish hurting... Palamuk eka kaya washi-in. Hish returning... Palamuk eka kaya washi-in. Palamuk eka kaya washi-in. පළමු ඒකකය වශයෙන් සං්‍යා අවබෝධය ස්‍ය අවබෝධය හයශ්‍රේණය පළමු ඒකකය වශයෙන් හයශ්‍රේණිය පළමු ඒකකය වශයෙන් ස අවබෝධය කොටස සං්‍යා අවබෝධය කොටස සංඛ්‍යා අවබෝධය කොටස, සාකච්ඡා, සාකච්ඡා කරමු සං්‍යා අවබෝධය කොටස, සාකච්චා කරමු හයිශ්‍රේණය, පළමු ඒකකය වශයෙන්, අයශ්‍රණය පළමු ඒකකය වශයෙන් සංක්‍යා අවබෝධය කොටස සං්‍යා අවබෝධය කොටස සාකච්ඡා කරමු සාකච්ඡා කරමු හරිද හරි. දැන් හගන්ටකු පෑනෙෙන් ලියන්ද පුළුවන් කට්ටිය පෑනෙන් ලිවටකමක් නෑ. ඇයි දැන් අපි දැන් ලොක්කෝ දැ. පොඩ්ඩ කියලා කිව්ේ එක පහ දැන්ටිකක් අපි ගෙදරටතාම චූටිපුතා සුදු පුතා උක්කුම් පුතා වනාාට හරිද හරිද දැන්ටිකක් වැර ලොපුයි ඒනිසා මමනං කැමති පෑනරගෙන ලියනවට ගෙදර කට්ටියේ පන්තිය කට්ියයි දෙගොල්ලොම පැහැදිලි දමං කියන එක පෑනරගෙන ලියනවට මමනක් කැමති. හරි පෑනෙන් ලිව්වට මකුත් වෙන්නේ පුළුවන්න්නේ ද පැහණෙල්ලියන්ට ශේප්නේ වරදින එකක් නෑනේද පැනෙන් ලියා ගන්ඩ පුුවන්න්නේද ආයනම් පෑහනෙන් ලියන්ඩ හරි එනන් දැ අපිමොකද කතා කරන්න යන්නේ සංඛ්‍යා අවබෝධය කියන මාතෘකාව ගැන හරි සංකඛ්‍ය අවබෝධය කියෙන මාතෘකාව ගැන තමයි අපි කතා කරන්නේ පුතේ මෙන්න මෙම ලියන්ඩ යටති ත කටියඇත්ලියන්ට පන්තිය කට්ටියය ඇත්ලියන්ට ගනිතය තුළ යටලියන්ට පුත ලියයි යන්ටීට ඇති ගනිතය තුළ ගනිතය තුළ ගනිතය තුළ ගනිතය තුළ භාවිතා කරන, ගනිතය තුළ ගනිතය තුළ භාවිතා කරන ගනිතය තුළ භාවිතා කරන ගනිතය තු භාවිතා කරන භාවිතා කරන, සංඛ්‍ය නිර්මාණය වන්නේ ගනිතය තුළ භාවිතා කරන ගනිතය තුළ භාවිතා කරන ස නිර්මාණය වන්නේ නිර්මාණය වන්නේ නිර්මාණය වන්නේ හිදු අරාබි සං්‍ය හින්දු අරාබි සංඛ්‍යයා උපයෝගී කර ගනිමිණ හිදු අරාබි සංඛ්‍යයා, උපයෝගී කර ගනිමිණ හිදු අරාබි සංඛ්‍යයා, උපයෝගී කර ගනිමිණ, හින්දු අරාභි සංඛ්‍යයා උපයෝගී කර ගනිමිනි හරිද හින්දු අරාබි සංක්‍යයා උපයෝගීර ගනිමිනි. දැම් වැඩේ තේරුුණාද අපි ඔය ගනිතය ඇතුළේ පාවිච්චි කරන සංඛ්‍යාටික හදා ගෙන තිීම ති ලියල දිනමේ මෙතින් බලන් බෝඩ්ඩකි. දැල් ලිය නොවවා මාත් ලියන්නම් ඔය බලන් ලියන් හරි ට පසේ මොදපුතේි තරුලක් න ලියමුම අපි යන හිදුු අරාබි සංක්‍යයා මොද කියලා ගෙදර පුතාල පන්ති පුතා ලක්කම ටික ලියන් අපිට තියන හින්දු අරාබි සංඛ්‍යයා මොනොවද කියලා පිළියමු බිින්දුව එක දෙක තුන්න හතර පහ හය හත අට නමේ ඔන්න ලියගට. ඔන්න පුතේ අපිට තියන හින්දුුව අරාබි සංඛ්‍යාටික ඔන්න අපිට තියෙන හින්දදු අරාබි සංඛ්‍යයාටික. අපිට තියෙන හිදදුුවරාබි සංඛ්‍යයාටික හරි ෂේ්න හරි දැම හින්දුව අරාබි සංක්‍යාරගෙන තමයි අපි ඔය පාවිච්චි කරන ඔක්කෝම සංක්‍යයාටි හදල තිී ලිය ගන්ටු කික්මනට හින්දුව අරාබි සංකයා කියලා හරි සුපිරිගේමක් ගහමු ඇ හා දකුණු කියක් ඕන ද හයේ පලවෙෙන විභාගට සීයක් ඕනි අකුණු සියක් ගන්නතම වැඩ කරන්න මන්තව ටිකෙන් පෙන්න්නකෝ ගෙදර කට්ට ටවුට් එක හෙම අපි හරි ලොකු වැඩ ගොඩක් අපි කරනවා ටියවුට් එවනවා ෙදරටම ගෙදර කට්ටියට පලන්ඩකෝ ර් හම් අපි දැම් බලට අපි දැ මේ බලට හැදාගත්ත සංකඛා ටිකක් ගැන කතා කරුම් මේ තියෙන්නේ කවුද මේ තියන්නේ කවුද පා අපි තවටිකත් ඩබල් කරගත්තත් මේ තියෙන්නේ කවුද කියන්න පුතේ මේ තියන්නේ කවුද විස්සිත්උන්න මේ බලට තවටිකක් එකක් වැඩිය ුනොත් මේ කවුද තියෙන්නේ හත්සය අස්සූ එක හත්සියාසූුව එක ගෙරපුතා අල බලන්ට. තවයි එකක් විතර වැඩියවුනොත් බලන්න මොකොද වෙන්න කියලා. මබයික් කොමද කියවන්නේ. නම දහස් අට සිය පන්නාස් එක කොබලන්ඩ අලුව. නම දහස් අට සිය පන්නාස් ඒ ඇතියෙන්නේ. අපිඒ ලියමු නවදහස් හරිද නවදහස් අට සිය ගෙදරපුතේ බලාගඩ අට්ට සිය. කියද පුතේ පානස් එක හරි තව එකක් පිියමු නිකමට වගේ තව එකක් පිළියමුටක් තව එකක් වැඩි කරමු මෙන්න මෙහෙම එකක් අප පිල්ලියමු මේ බලන්ට මේක කියවන්න කට්ටියම බලන්ට මේ කියවන්න කට්ටිය ආගෙතරෙක් ආමයකක් තියෙන්නේ හත්තලිස් පාන්දහස් හයසිය ආසූ දෙකයි කොම දෙක් කියවන්නේ හතලිස් පන්දහස් හයිසියා සූ දෙකයි. හතලිස් පන්දහස් සයිශයසූ දෙකයි හරි රට් අපේ කත්ලියමු හතලිස් අතලිස් පන්දහස් හරිද හතලිස් පන්දහස් හරි හය සිය කියපුතේආස්සූ කියද පුතා දෙක අසූ දෙක හෙනම් මේ ගොල්ලොංව අරගෙන හද පු සෙට්ට එකක් තමයි මේ තියන්නේ වැඩේ තේරුණාද කිය ෝපිදිිය තේරුුණාද දුුස් ගලලියන්ට එකලියට දුස් ගාලන් තික්ෂිගේ නංගිින් න්නොද ලාස එකේ තික්ෂිගේ නි නුවර තිලක්ෂිගේ නංගි ඉන්නවද කලාස් එකේ නුවර තිලක්ෂි දුවගේ නංගි ඉන්නවද ලාස් එකේ ඔන්ලයින් එකේ හරි බුදේශා දුලක්ෂිගේ නංගිඉන්නවද ලාස් එකේ කරුණෑ කල දුලක්ෂිගේ වා ස දක්ෂිනාගේ මල්ලිඉන්නවා දක්ෂිනාගේ මල්ලි කටුනාකෙක් කෙන නේද දක්ෂිනාගේ මල්ලිකවේ කටුණනායකෙක්කෙන නේද මත්ත එක්කාාවේ එදා අපේ ලාස්ස එක ඩාවේ අක්කත් එෙක්ක දෂ කටුනායක දක්ෂිනා නේද ටනිශගේ නංගිත්තින්නවා මාතරී හරි හොඳයි හොඳයි හරිනේ හරිනේ ශේප් ලියගත්තද යාළවා ලතත අපේ මේ කොල්ලෝ ලියලා නෑන එතාව රට මට ව නා ද ක්ද අපේ පන්ති කො ට ල . ගෙදර දරුව තාමත් අප හවසර ගුප එකක සම්බද න ද ඔොල් ොට ප ලිින් ක් දනාව ගොල්ල ගේ ස ම් එකට. ප එක ලික් කරල අපේ හයවසර ගෘප් එකට එකතු වෙන්ඩ එතකො ඩෝගොල්ලොන්ට පුුවන් මේ ඒ ගරප් එකෙන් පලාස් එකට දාලිඉදිරිවිස්තර ලබාගට ලරයිද ලියලවරයිද ඉවරයි ලියලවරයිනේ හරි අපි තව ටිකක් මේ විදිර ලියමුද තිිකක් අතවුරු වඩත් එක්ක මට ලියල දෙද කොටිකක් හරි සදැම් බෝඩ් එක දාන්නම් ඔය විදිහටම ලියයි යන්ද හරි? ඕකත්ලියන්ට මේ කත්ලියන්ට මේකත් ලියන්ට මේකත් ලියන්ට හරි මේටික ලියන්න්න තින් කැළියල මේ විදිහටම මේටිකත් ලියන්ටඉක්මට සමට ඔය ලියන දේවල් පේන්නේෙ නැහැ ගෙදර පුතෙක් කියනවා ලියන දේවල් පේනෙ නැහැ පුතේමට පොඩක් අනිත් කට්ටියත් කියන්න කෙදරඉන්න මොකක්කාරි අවුලත් තියෙනවාද පේනෙ නැති ප්‍රශ්යක් ඉක්මට පුතේ ෙදරඉන්න කත්තිය ර අනිත්කටිය තන කියන්නෙක් බඩ ගටලුවත් තියනවද දරුවනි පේනවා දීින් පේනවා. කවුද අපේ මේ කසුන්ගේ මල්ලි ඉන්නවද මගේ යාලුව කසුන් කසුන්ගේ මල්ලි ඉන්නවද ලාගේ කසුන්ගේ මල්ලි ඉන්නවද ලාස එකේ ඉන්නවනේ එපට ලැනිකුලියන් හොම්මෝලි අන්ඩල ියන්ඩ ඉක්මනට නෑසර්ර්ග කැමරාුඩ් උඩ තියනෙව පේන්නේ කැම රාඩටමමුකුත් නෑනේ කැමරාඩුඩ කොහෙත් යෙන් මෙතන විතර හිපරිම මේ මෙතන මේ මෙතන උපරිම ටමකුත් නෑ කැමරාවටට මකුත් නෑ හරි රට ලියන් බලන් ඉක්මට ඉක් අන්ටික සංක්‍යාවෙන් ලියන් වචනවලින් ලියන් ඉක්මට මේ ලිව්වා වගේම මේ ටිකත් ලියන්ට ඔයි ලිව්වාගේ මොයිටිකත් ලියන් ඔය ලිව්වාගේ මොයිටිකත් ලියන්ට

උත්තරය ලිවද දරුවනේ පන්තිකට්ටිය පෙන්නන්න බලන්න පලනි කන්නමකද හාර දහස් නම සිය තිස්නමය නේද පුතේ හාරදාශනම සිතිස් න බලන් කෙර පුතාලක උත්රහරදි කියලා හාරදශ නම සි තිස් නම උත්තරේ යද බලන්ද පන්ති ආපොකට්්‍යය තුස්සන්ඩ හාරදහස් නමසිය තිස් නම ආපොකට්්‍යය තුසන්ද හරි කලා බලන්දයට උත්තරේ හැත් පන්ද හස්සූ දෙකකාපු කට තුො සන්ඩ හරි ගෙද කටි බලඩ හරි හරි අැ ලදීම ට ප න ගොල න හත්ත පද සූදක ඉල්ගක පාලොස් දස් කියෙන්බන කට්ටි හයින්ගෙන් ගෙදරකට හටි ගන්නඩ ටත්න ෙර කට්ටි නික යා හන ඉන්න කියන්නේ අපි චාටර්ෙන්ට බෑ න අපි බලන්ුුවන අප උත්ර හරිකිළල ගන්න අයි ඇලගට ඇයරි ඊළගේක ආරයටට මහරි දැන් අපිලියු පිියම් මම්බෝඩ්ඩ් කෙලියන්නන් ටක දම්මල්ල ියන්නම් බෝඩ්ඩගේ හරි දක්කන කෙදර කටිය ඇත් වෙනවා ස මම පශ්ිදුගේ නංගී පශිදුූ මට මතකයි ඇල්ලයින්න නොනේද හරි හරි ් රයි බලඩකු මේ පුතේ කෝමද ලියන්න ැපි හාර දහස්

ඔය මගේ කලින්පන්තිවත් ඔය පිටි පස්සා අතන දෙෙසිම එක තියෙනකොට ආවද නෑ එක දවසක් කාාව නැත් අපේ අර සොනා ලෝකුල්ලුව ලත් එෙක් අආව මේ දුවදාව හරි ලයිට් හරි ඊළඟ එක බලන්ටිගන්න හැත්ත පන්දහස් හැත්තෑ පන්දහස් හැත්තෑ පන්දහස් කියද පුතේ අස්සූ දෙක හැත්තෑ පන්දහස් අසූ දෙක කියද හැත්තෑ පන්දහස් අසූ දෙක ඊලඟට හරි රට් බලන්ට ඊළඟට පහලොස් දහස් කියද පුතේ පහලොස් දහස් අට සය කියද පුතේ අට සය විසි කියද පුතේ එක 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 මේ කියනබන් හයගෙන් අනේ පුතා පුත හය ඔය මකන දීර පුතා ඕක පැත්ත කරදාන්්ඩ ඕක පැත්ත කරදාණ්ඩ පත්සේ මකණට මේ බලන්න හරිින් බල හැත්ත අ නෑන මොන හැත්තේඇද නීද සර්ත් ලිය නේවා කියද පුතේ හාබ්දාහස් අට සය අනු පහා හරි දැම් හරි වැරිදිදාග ඉික්මට රත්තුපෑනක් කරගෙන හරිදාන්ට වැරදි නම් වැරදිදාන්ට. ි පන්තියට සම්බන්ධ වඩෙ කූමුද අද මේ පලවෙනි දවස මගේ පුතාලට මං ඔක්කොම විස්තර ටික කියනවා බයවෙඩපා හරි දීළඟ දවස්ඳල එන්නේ කොහොමද එනවනම් කොහොමද කලාස් එකත් එක සම්බන්ධ වෙන්නේ කියලා කියල දෙන්න. ඔක්කොම හරි සුපිරි කොල්ල ටිකක් එල්ලො ටික් හරි උක්කොම හරි නව කියන්න වැඩ්ඩත වනන්නේ අපිටෝ වැඩනවේ නේසුඒන හරි ඉක් බංකල් අදාකට. හරි වැඩේ හරිනේ හරිේ දැම් මම හෙමීට හෙමීට හැමීට හෙමීට එන්ට ලැස්ති වෙනවා චූටි කතාවක් කරන්න එකන වෙනස් තැනකටෙන්ටා දන්න හරි හගන ඉන්තෝනි ගෙදරකට්ටිය මේ විනාඩි පහක්මං ගොල්ලොන්ගේ දෙමාපියන් සමක සාකච්ඡා කළයුතු වෙනවා පන්තිය ඉදිරි වැඩ පිළිවල සිදුවනාආකාරය ගැන පුතේ එනිසා මම තව විනාඩි දහයකින් විතර අම්මලට කියන්න අම් මේ පලාස්ස කළඟට චුට්ටක් එඩ සර් චූටි කතාවක් කරනවා කිව්වා කියලා හරිද හරි එනිසාේ හොම ඉදදිම අම්මලට කියෙදය හගන ඉට පුුව තකොට හරි මේ හන්ඩකු දැන් නිල් පෑනින් හරි දාන්නම් කමන් නෑ ඉති තියෙන්ෙන නිල්පෑනනම් කමක් නෑ හරි හරි ඔන්න බලන්ඩකූ දැම් මේ කරන්න දැන වැඩේමොකක්ද කියලා දැන් ඔයාලට තේරුණා නේද මං මේ කරගෙන දවටික තේරෙනවද ෙදර කට්ටියට පන්තිය කට්ටියට අවුලක් නෑනේ ලියනවේගේ වැඩීද නෑහ මීට කියනවනේ එකමදේ දහදුම්ා දහ දොළුප පර කියනවනේ අවුලක් නෑනේ එනක් කවන්නේ හරි හරි හරිද මේ බලන්ට කොළමයි. හය දහස් හයසි නත් තම මෙහෙම කියන්න අංකෝ. මේ තියන්නේ කවුද දැන්තියන්නේ කවුද දැන් හැටහය හැටහයි දැන්තියන්නේ කවුද දැන්තියෙන්න්නේ කවුද දැන්තියෙන්න්නේ කවුද ඉතිය කුමා රැවැඩේ නෙවුණේ හය ඉලක්කම මනිවං ඔලි වේ හය ඉලක්කම ලියාගන 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 යනකොට අපි මේක විතරත්වයෙන්ද දිකිවේ හය කියලා මේදක විතරත්වය දකිවවා හැට හය කියලා මේ තුන විතරත්වයදදි හයසිය හැට හයකිව්වා මේ හතරතයදි හයද හස් හයසිය හැට හය කියලා කිව්වා හතරත්වයදිකිවා හතරක්නවෙයි පහත්තියද හැට හයදා සයිසිය හැට හය කියලකිව්වා. මංකල්පනා කරනවා එත කොට මෙන්න මේ ලක්කමට තියන වටිනාකම විශාලත්වය ඒක නෙවේේ ද බුතේ මේකට තියන්නේ. මේකත් හය තමයි මේකත් හය මේකත් හය මේකත් හය ඒකත් හය මේකත් හය ඒකත් අය මේකත් අය. හැබැයි එක මහය ඉලක්කම එක තැ හොමොහොම තිබුණට මේ හය කියන ඉලක්කමට තියන වටිනාකම මේ මේ හය ඉලක්කමට තිය තේරුම නෙමයි මේකට තියෙන්නේ. මංකිනනික තේරුුණවාද. ඇයි එහෙම වඩ හේතුව එකම ඉලක්කමඋනාට තියන තැන වෙනස් වන්න කොට මොකද වෙන්නේ. ඒයාගේ වටිනාකම වෙනස් වෙනවා. මංකිනක තේරෙන් ඇැද. මේ හය කියන ඉලක්කමට තියන වටිනාකම තේරුම නෙමයි මේ හයට තියෙන්නේ. ඒ හයට තියනටිනාකම තේරුම නෙමයි මේ හයට තියෙන්නේ. මේ හයට තියන ස්ථානියයාගේ නෙවෙයි මේ හයට තියෙන්න්නේ. ඒකට තියන එක නෙමයි මේකට තියන්නේ. මංකෙනක තේරවාද. හැබැයි එකම ඉලක්කම තියන තැන වෙනස් වෙන කොට මොකොද වෙන්නේ. න එක ඉලක්ම තියන තැන වෙනස් රොට බොද වන්නන්නේ යාගේ බලය වැඩි වෙනවා පවරක වැඩි වෙනවා. මෙමිතන්ඩු ගමේ ඉන්නවා චූටි කොල්ලෙක් මිනිහල්ලනො ප්‍රාදේීශභාවට. මුලින්ම ගමේ මරනාාධාර සමිය නිකමට හිතන්්ඩකු සුනිල් කියලා හිතන්ඩු මම මගේ මගේ පන්තිවල හරි ජනප්‍රියය උදාහරණයක් තියෙනවා ඒතම මං හැම උදාහරණයට ම ගන්න සිරිපාල කියල කෙනෙක් ඉන්නවා. කවදපුතේ සිරිපාල. සිරිපාලංකල් ගමේ මරනාධාර සමිතිය සාමාජිකයෙක් වෙලා ඉන්න කොට. තියන බලට වඩා වැඩි බලයක් නැද්ද සමිතිය සභාපති වෙනකොට සර සමතිය නික ඉඳගෙන ඉන්න සිරිපා ලංකල්ට වඩා සභාපති වෙලා ඉන්නකොට ටිකක් බලතල වැඩි. ඊටත් වඩා සිරිපාලංකල් ප්‍රාධිත් සභාවටඉල්ලලා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් වුනොත් බලතල මොකොද වෙන්න තව ටිකක් වැඩි හරි දැංහා ගන්ටකු ඊට පස්ස සිරිාලංකල් ඉල්ලනවා මොහමැතිවරණයට ට ටව එකකඒ මොයක්ෙන්න්නන පාලිමේතුට ගියොත්ම කො වෙන්න ගමේ හිටපු සිරිපාලම දේ ඉන්න නම සිරිපාලම කියම අපි හැබැයි බලතල මොකද වෙන්න වැඩි මාරකේස්්‍රකනේ සිරිපාල කියන කෙනා ඉන්න තැන වෙනස් වෙන්න කොට උගේ බලතල වැඩි වෙලා උගේ බලතල වැඩි වෙලා මංගෙනක තේරනත් ගමේ සමිතිය නිකන් ඉඳගන ඉන්නකට සපාපති වනාට පස්සෙන් පලතල වැඩි ඇහම කියල සබපපු ප්‍රදෙශ ව බවතුනම ැසි ඉන්න කියන්න බෝගරන්න ලට පකම පොට සිඉන්න කදදාන බලතල වැඩි ටික බැරිවෙලා පාර්මීන්තු කියයොත් ඒ සිරිපාලම ස කන්නට දදාල කර වාහ යන ගලගන්න යොත් නැ ට පට්ටි බල තල වැඩිම වැඩි වෙලා. හැබැයි එකම සිරිපාල. ඉන්න තැන වෙනස් වෙන කොට බලතල වැඩි වෙලා. මංකෙනක තේරුමල්. ඒ වගේ තමා එකම හයේ ඉලක්කම හයේ ඉලක්කම? ඉන්න තැන වෙනස් වෙන කොට බලතල වෙනස් වෙනවා. මෙතන තියන බලතල නෙමෙයි කොල්ලො මෙතන එතන තියන බලතල නෙමෙයි කොල්ලො මෙතන එතන තියන බලතල නෙවෙයි කෙල්ල මෙතන ඇ දරුව නෙමේ බලතල ඊටත්පන වෙනස්. මිනිහන්න තැන වෙනස් වෙන කොට මිනිහගේ බලතල වැඩි වෙනවා වෙනස් වෙනවා. ඒ වගේ තමා මේ ඉලක්්‍රරමමාත්ත එච්චි වැඩේ. මංකෙනක ේරනවාද. ඔන්න හොමයි අප ස්ථානීියයාගේ කියල එකක් කතා කරන්නේ. හරි දරිදරිද එන මකල් දිස්ථානියගේ කියලා කියන්නේ සංක්‍යාවක ඉලක්කම පිහිටන තැන වෙනස් වෙන කොට එයාගේ වටිනාකම වෙනස් වෙනවා. තේරුුණාද මකද මකද මදවද මේ බලට සංක්‍යාවක හරිද හරි දරිදරි දරිද පිහිටන තැන අනුව එයාගේ වටිනාකම වෙනස් වෙනවා එ තෝට වෙනස් වෙන්න ඉන්න තැනුවනේ ශිෂිි වෙනස්වෙන්න මොකක්කොන් ඉන්න තැන අනුව තමයි වෙනස් වෙන්න ඉන්න තැනට අපි මොකක් කියද කියන්නේ ස්ථානය. ඉන්න තැන අනුව වෙනස් වෙනවා ඒ ඇනයාට ඉන්න තැන අනුව තමයි වටිනාක වහම්වෙෙන්නේ ඒකට කියනවා ස්ථානීයාගේය කියලා ම කියලල පියකට කියන්නේ ස්ථානීය අගය කියලා වැඩ තෙරුරදමං කියෙනෙක පැදුලිද අය පොඩි සින්න ඇත්ත නෙවේද. ඔය නිකමටි තන්ඩකු ඉස්කෝල ශිශ්‍යනායකය ගණඩකු සිරිපාලංකල් පැත්තකකිින්ති යන්නක. පන්තිය නිකං ඉන්න කොල්ලා. පන්ති ටඩ පති නායකය බල වැඩ නැද ූට පට සිල්න්න එක ඉන්න පති නාක ප්‍රිපට්ි පසොඩි මොටි කිය රක් හගන හැන සිීන්න එක මොනිිට කෑ කාණ්ඩෙ පා එම කෙල සින්න එක ඉන්න. මොනිටන වඩ බලතල වැඩි නඇද ප්‍රිපට් හාම්මෝ නේ. චිස්තනායක බැජ්ජක කාාගන කෝට්ට එක දාකළ එ සින්නක යන්නේ යාගේ ටිකක් වැඩි වල කල උත් වොට බල වැඩි ඇද ප්‍රධාන්ශිස්තනාකයකි එ සින්න එක ඉන්නේ මංකිිනක තේරවාද එතකොට ැිතු ය තැන් ඔය හැම තැනකම එක ලම හිටිය කියලා අන්නේ වගේ තමයි ඉන්න තැනනුව මිනිහගේ පමර එක වැඩි වෙනවා උඩට යන්ඩන්ඩ පමරක වැඩි වෙනවා. ඒත් සමාරුකයන මෙෙම ඉස්සර දුප්පත් පිනිහෙක් ගමයින්න. බම වරුන් දුක්න දුක්න සල්ිවාහන් ද වානයක් මරකනද ඉස්සර පයින්ගේ දැන් ජන කාරෙක්කයන්ට ගමනිස්සමකතිකැන් පයා දැන් ඉස්සරවා ගෙනවෙන් යාවාටද හරි ගිලේ ලොකුලයින් කටි කියෙනනකූ ආයා දැන් ගන කතාව ඉන්න යාහෙන ලොකු මක්්පයාද ඇයි නැ බරතල වැඩිවෙලා ඉන්න තැනනුව ඒවගේ වැඩත්තා මේක හාරි. කටිය ේරම කට් දරටි පදති කටි සෙත්තුුණ වැඩ ම කියන දහසලූටාවද. ඉන්න තැනාරුව වෙනස් වෙන කතාව පුතා තේරුුණෑ මේ එක මේ සංඛ්‍යාවේ හරිද මේකම ඉලක්කම ඉලක්කම එක වුනාට මේ ගොල්ලොන්ට තියෙන්නේ එකනෙකට වෙනස් වටිනාකමක් කියන එක තේරෙනවද. මේ හයට තියෙන වටිනාකම නෙමෙයි මේ හයට තියන්නේෙ. ඒ හයට තියෙන වටිනාකම නෙමයි මේ හයට තියන්නේ. ඒ මේකට තියෙන් ඒක නෙ මෙ මේකට තිය ඒ යි ඉන්න තැන අනුව තමයි වටිනාකම තීරණය වෙන්නේ. ස්ථානීය අගය කියන්න ඕකට ස්ථානය කියන්න ඉන්න තැන මත තමයි අගේ තීරණය වෙන්නේ. හරි වැඩ කටි තේරු තේරු ද තේරු අද තේරුුණද ගෙදර කට්ටි පන්තිී කට්ටි ඉෙද කට්ටිට පන්තිය කට්ටිට තේරුවාද ඔවුද? හරි වැඩේ පැහැදිලිනේ එනන් ලියන්ට පුතේ අනුමාතෘකාවක් ස්ථානීය අගය කියලා. අනුමාතෘකාවක් ලියන්ට ස්ථානීය අගය කියලා. අනුවාතෘකාවක් ලියන්ට ස්ථානීය අගය. හරි. අනවාතෘකාවක්ලිය අන්ඩ පුතේ ස්ථානීය අගය හා මියුරුගේ නංගිත් ඉන්නවනේද මියවුරුගේ නංගිත් ඉන්නවනේද කේශලීගේ නංගි ඉන්නවද කේශලීගේ නංගි ඉන්නවද? දේශලීගේ නංගි ඉන්නවද හරි මේ බලන්ට ලමයි අපම ලියමු යටින් හරිම ලියන් සංඛ්‍යාව සලකන්න ලිය න්ටමේක සංඛ්‍යාව සලකන්න සං්‍යාව සලකන්න. පන්දහස් පන්සය පනස් පහ යන සංඛ්‍යාව සලකන්න. පන්දහස් පන්සිය පනස් පහ යන සංඛ්‍යාව සලකන්න. හරිදපුේ. පන්දස් පන්සිය පනස් පාහයන සංඛ්‍යාව සලකන්න හරි ලියන්ට මෙන්න මෙම පියටින් ලියමු පහයන ඉලක්කම ලියගන්ට පුතේ පහයන ඉලක්කම උපයෝගී කර ගනිමින් පුතේ බෝඩ්ඩ එක තියෙනවා බලන්ට හ යනයි ලක්කම උපයෝගී කර ගනිමින් මෙම සංකයාව සාදා ඇත නමුත් එක් පහේඉලක්කම මගින් එක් එක් පහ ඉලක්කම මගින් නමුත් එක් පහේ ඉලක්කම මගින් නිරූපණය වන්නේ නිරූපණය වන්නේ එකනෙකට වෙනස් එකනෙකට වෙනස් අගයන් වී එකනෙකට වෙනස් අගයන් වී සං්‍යාවක ඉලක්කම පිහිටන ස්ථානය අනුව ස්ථානය අනුව එහි වටිනාකම බොඩ්ඩ ගෙතිය නදරුවෝ වෙනස් වන්නේ ස්ථානීය අගය වෙනස් වීම හේතුවෙෙනි මන්දැන් කියවන බලාගනින්ට හරි පුතාට හොයන් බැරිනම් න්න දැම් බලන්ඩ මුලයි ඳන් කියවන්නම් චූටක් නිශබ්දෝ බලන්ඩකු පැටවුණේ ෝඩක් නි්ශප්තෝ බලන්ඩ හරි පංකීවන්න ම්. මෙේතින්නේ පන්දහස් පන්සිය පනස් පහ සංඛ්‍යාව සලකන්න බලන්ඩ පහයන ඉලක්කම උපයෝගී කර ගනිමින් මෙම සං්‍යාව සාදා ඇත. හරි නමුත් එක් පහේ ඉලක්කම මගින් නිරූපණය වන්නේ එකිනකට වෙනස් අගයන් වේ. පුළුවන් ද පුතාලට සගයක්කපුරුව යන් පුුවන්නේද. පුතේ පුළුවන්ද යන් ඩකුරු ඉස්සර කෝඩෝ අවුලන් ෂේප් සංඛ්‍යාවක ඉලක්කම පිහිටන ස්ථානය අනුව එහි වටිනාකම වෙනස් වන්නේ ස්ථානීය අගය වෙනස් වීම හේතුවෙනි. ද පුතාලට තේරුණනාාද හරි ඉක්මං කරන්්ඩ ලියාගණ්ඩ කොලස්සනට ක්ර පුතප ොතොනන් ගරුප ලිං එකක් අ දා තියනවා ගොල්ු ටක් ගල ගරූපට සම්බන්ධ වඩ හරි ඉවරන්නේ පුතේ ලියලා පෑන එල්ලීම මෝපිස්රට හැමීට මට පෑන එල්ලිය අන්ට පුරුදුේම ගෙදර කට්ටියම මල්ලි මෙයාට ඔසු ඉක්මං කරන්න පුතේ

반 반대... b හරි ලේ ලෙවරයිනේ හරි වැඩේ හරි ෂේප්නේ සර්රා වන්ඩ හරි හරි දැල්ලමයි මේ ගෙදර කට්ටියට මව චූටි කාරණාවක් කියල දෙන්ටයි හදන්නේ ඒ තමයි ඇටිමට ටෙවුට් එකක් ගෙනනලා දෙට ග්‍රඩ් සිික්ස් දෙකක් ඔන්ට කවකරු පෙකුත් ඕනේ කවරක දව පෙකුත් වො නිකනුත්වොනි හරි ඒ ඔොල්ො අමලට ලුවන් චුට්ටක් ලාස්සක කළඟට එෙන්ඩෙ කියන්න චටි දෙමාපී දනුවත් කිරීමක් කරන්න අවශ්‍යයිීමට මේ පන්තියේ වැඩ පිළිවල සම්බන්ධය ඉදිරි දරුවන්ට හරි හරි ඇවිල්ල දින්න පුතේ දෙමවපිය විලන්නවාදගල ොට පුතේ විඩියෝ ො කරන්න ලුවන් ලාක වීඩියෝ කොන් කරට පුුවන් මන්ගේ ඩ එක කැමරන්ස් කො කරන්න පුුවන් හරි රයි් බලන්ට කැමරයි ොන් කරට ල නල ෙක්න පොඩක් මට තපරයක් දෙට පන්තිය කට්ටිය අපි ගෙදර කට්ටේක දෙමාපියන්ට චුට්ටක් කතා කරලඉන්න. හරි ஏනම් මුලින් අයිබෝනමල තාත්තලට හරි අමේතාත්තේ මෙන්න මෙමයි වැඩ පිළිවුණ ඔබගේ දරුවට උගන්නට තින කාලෙම් වටිනාම කාේ මට විනාඩි දෙක් විතරදන්නට වැඩිය පා. වැඩ පිල වෙන විදිිය පිළිබඳ විස්තර කිරීමක් කරට වශ්‍යයිට ඒක න්නේ මට මෙහිම පැහැදිලි කිරීමක් කරන්නම්. මගේ පන්තිය හැමදාම තියෙන්නේ අලුතෙන් පටන්ගත්ත හයවසර තියෙන්නේ හැම බදාදාවකම හවස පහේ ඉඳලා හත වෙනකම් මංගේ ටික මේ බෝඩ්ඩ කෙ ලියන්නම් ඔබට අවශ්‍ය කරුණටික සටහන් කරගත්දත්කමක් නැහැ. හරි හැම බදාදාවකම හවස පහේඉඳලා හත වෙනකම් තමයි තියන්නේ. මෙන්න මේක තමයි එ විශේෂ තාටික පහේඉඳලා හත වෙනකන් තියෙනවා අද ආරම්භක දවස හරි දැන් ෙදරටියය සහ පන්තිේකටේ දෙගොල්ලම මේක හොඳ ඇහුක කන්දට. අපි ඔන් Onlineයින් පන්ති පටන්ගත්තේ පසුගිය කොරෝ රැල්ලත් එක්ක ඒ පසුගේ කරෝනනා අවධියත් එක්ක දරුවන් අධ්‍යාපන කටයුතු ඇනැහිටපු අවදියක එතකොට මංහිිතන්න මේ වල විට ලංකාව ළමයි තිස්සලිස් දහකට එයා ප්‍රමාණයක් මගින් අකුරක් හරිගෙන ගෙන තියනවා. හරි මින් අකුරක් හරිගෙන ගෙන එකට ජියවමාන ක්ෂී ඔය ලංකාවට එක තුළලායින්නාපුහයිවරටාපු දරුවෝ හොඳටම දන්නවාය කතාව. ඉතිං මෙන්න මෙහෙම වෙබ්බඩවියක් මගේ නමින් අපේ කලාස්සගේ තියෙනවා. දෙෙසිමඩියකේශන් හරිද ම මේ සම්බන්ධ ඔබට පෙන්න්නන්නන් දැන් මම තව චුට්ටකින් ස්ක්‍රීික ෂයා කරලා මේ වෙබ්ඩවී සම්බන්දධ කරුණ ට පෙන්වනවා හරි දෙෙසිමඩියකේන්.ොට්කෝ හරිද මේ වෙබ්බඩවියෙන් කරන්නේ මාර්ග ත අධ්‍යාපනය ඒ න් Onlineන් ආකාරයට දරුවට අධ්‍යාපනය ලබා දෙනකොට තියන ප්‍රධානතම ගැටලුව තමයි අපිත ම කරුණනය කල පන්ති කරනකට ගාල්ල ඉදගන්න ලම මේකුට වැස්ස තිෙන් පුලුවන් කරන්ට ැති වෙන්න පුුව ඔය වගේ මුණෝහරි ක්‍රමයකට පතිර සබාගෙන්ට බැරිවන්න පුුව හැයි ොු පන්ති ාස්තු ෙවල ීකට මේම හාසාධානයක් එතකොට පති ගස්තු ගවල තියනවා මු දරුවට පන්තිරෙන්ට විදිහක් නෑදාට ම කරි ලක ප්‍රශ්න කලයි මුම අපි අන්න ඒගේ වෙලාවකට අපි. මේ පන්තිය කරගන්න යන මේ පන්තිය අපි රෙකෝඩ් එකක් ගන්න රකෝඩිින්් එකක් ගන්නවා සාමාන්‍ය සූම් රෙකෝඩි එකක් නෙව යම්ම එක නීට එහාගේපු ගුණාත්ම කමරාවක් පවිච්චි කර ඉවර වෙලා ඒ කමරාවෙන් රෙකෝඩි එකක් කරගෙන අපේ පරිගන කාර ම්ඩලයක් අපිගාව වෙන ඉන්න මගේ ඒගොල්ල ට පස්සේ සංස්කරන ක එඩ් කරලා මෙන්න මේ කොලිටියට අපි එකට කියන්න කෝ ෆුල් Hද කෙලෙවෙල්ලා හරි ෆල් කොඩිටියක් කලගෙන ොක කියැන්න සාමාන්‍ය. ද්‍රම එකක් බලොත් ොා ොලට අන්න ඒහා සමාන ගුණාත්මක භාවක යුතු වීඩියෝ එකක් මෙන්න මේ ඩෙසිමඩියකේ .ොcomොම කියෙන වෙබඩවිය අපි දාන. දැන්ද මේ කරන පන්තිය මේ ම කිය හැමදීම රකෝඩ්බෙන මේකද හෙට හස් වෙනකොට අපට වෙබ්ඩවිට දාන්න පුළුවන්. හරිද එතකොට කරන්න තියන්නේ ඔොගොල් මේ වෙබ්බඩ වේ කවුන්් එකක් නත්තන් ගෙනුමක් කදාගත්ත හම. ඔයාලට පන්තිගාස්තු ගෙව ළමේ වෙබ්බඩ වඇත්ක සම්බන්ධ වුණුහම මේ පන්තියේ අපේ වීඩියෝ එක බලන්න පුළුව. එතක කොට එන්න මේ මෙහෙම කරන්න පුළුවන්. අපිතම ගෙනෙක් ගෙදරයිඉඳං. මේ විදියට අපේ සජීවී පන්තියට සම්බන්ධ වෙනවා එතකොට ඉල්ලට එකක් රෙෝඩිින්න්න එකක් බලන්ඩ පුළුවන් අවස්ථා පහදීලා තියෙනු. පන්තික රෙකෝඩිින් එකක් බලන්ද පුළුවන් අවස්ථා පහදීලා තියනවා. රෙෝඩින් එක බලන්ඩ පුළුව ආරගන පහයි සජීවී පන්තියටාවත් එතනවාර එකයි. ඔයා එක පන්තියක් මගෙන් හය පාරක් බලන්ඩ පුළුවන් චාන්සකක් මම හදලදීලා තියනු. ඒනිසාවබෙන්මට ඔබමට යම්කිසි මුදලක්. පන්තිගස්තුවෙනුවෙන් ගෙව්වෝොත් ඒ සඳහාදිය හැකි උපරිම වටිනාක ම තත්ේ මම දෙන. කිසිම ප්‍රශ්නයක් නැදරුවවා ගෙදර කොහෙද ඉන්න මං අනිවා නිතර ස්වා ැලිමක් කනවා නිතර දෙමපිය මාර්්‍යක සබන්ධව වෙන ඉති කතා කරන මෙන්න මේ තමයි මවාල දිලතින වටිනාමද. හරි සාමානය අල්ලක්ල මක පතිකට ඒගොල්ල දන්න ඇති ෙකෝඩන් එකක තියන වටිනාගවා බැරි වෙලාත් පන්තියක්ක කටනුත් වන්නට බැරි පන්තිකට්වට පුළුවවා හැබැයි යාලට පන්තිඉන්න කට්ටිරත් මේ චාසක තියනවා. හරිද. මේ සඳහා කෝමට සම්බන්ධ වෙන්නේ මේ මොනවගේද කිය කාරනාවන් තවටිකින් ඔගොලොට ස්ක්‍රීෂා කර පෙන්න්න. පැල ඊළඟට අමතත් මෙන්න මේක තමයි මගේ පන්තියේ හැම මාසකටම පිටු දොලහත් විස්සත් අතර ප්‍රමායක නිබන්ධයයක් ඔබට ලැබෙනෝ දැන් පලවෙනිි ට්ක තියෙන්නේ ඔගොලොන දීලා තියන්න පිටු අටකට උට් එකක් පලවෙනි ුට්ක නිසා මේ තමයි ඔබට ලැබෙන නින්ධන න්තිකටිය ගෙදර කටියටත්. බරවාරි සෙට දාලා පළමු නිබන්ධනය මේක සියලුම වැඩ තියෙන්න්නේ මේකේ. පලවෙනි පාඩ මැතුළ තියෙනවා සංඛ්‍ය අවබෝධය සහ පෙරහුරු ප්‍රශ්න පත්තරය කියල තමයි මේකේ අපි තියෙන්න්නේ ඒ අනපුතා හැම මාසකම අපි හැම සතියකම ඔගොල්ොන්ට පොඩි පේරක්රන ්‍රශ්න විස්්ක විතරාගේ පොඩි පේපරක් ගෙදරින් කර නන්න්නවා සඒ එකක සාකච්ඡා කරනු. එතකොට මේටවුට් එක ගෙදරයිදං පන්තියට සම්බන්ධ වෙන දුවල පුතාලටන් ගෙදරටම ගෙන්වා ගණ්ඩ පහසුකනුත් බමහදලදීලා තියෙනවා. ඒ තමයි මෙන මේ ආකාරයට හැමට යුට් එකක්ම අපි අපිට පන්තිගාස්තුවට අමතරව රුපියල් දෙසියක මුදලක් ගෙවූත් පන්තිගාස්තුවට අමතරව රුපියල් දෙසියක මුදලක් ගේවම මේ විදිහට නිබන්ධනය අපි මේ විදිහට පාර්සල් කරල ඉවර වෙලා දිනත් දෙකක් ඇතුළත ඒගදරට ලබෙන්ඩදලස් වනවා. එතකො දුවට මේආකාරයේ මුද්‍රණය කරගත්ත පිට කවර අදාපු පිළිවෙලට හදපු ටියුට් එකක් මාසෙ මුලම ග්ඩ පුලුවන්ක මත් ලැබෙනවා. මංහිතන් ඉතින් ඔන්ලයින් පන්තික මීටයහ පහසුකං හදන්ද දෙයක් නැත්තුව ඇති කියලා මංහිතනවා. වේබඩවිය තියෙනවා එක පාඩමක් හයපාරක් බලන්ඩ පුළුවන්. පන්තියට එක පාරක් ඇවිල්ල රෙකෝඩින්න් එක පස් පාරත්තියනවා ඉතින් මග හැච්ච විෂය කොටස් මේෙන් නවතාවරන කර ගන්නඩ පුළුවන්. ඒගේම ටියවු් එක මේ වෙ බඩවිියට දානවා කැ තිනන් ගන්න ගඩ පුලුව නැත්තන් ටියු් රගන පින්ි කර ගඩපුලුව බඩක් පහසුගන් දීලතිනවා. හරිද එතකොට අනිත්තේදමයි නෝමල්වි නෝමල් විදිට ඔගොල්ලෝ වත්සැප් එක හරහා අපිට සම්බන්ධ වන ඒ කැන්නේ වත්සැප්කට පේමට කර සිට් එකක් ව ඔයගේ සාන සිදධයක්කර ර පහ ද්‍යාිර. කොට ෙකෝඩඉන්න එකක් පිට දෙන්නට අපහසුයි වෙෙබ්ඩ වී රහත්තමයි මේක වන්න. හරි මන්දැන් ගොගොලොට පෙන්න්නන්නම් මගේ වෙබ්ඩ වේ ක්‍රම ේ ොක්ද ලලා ේර ෝොල්ට ස්ක්‍රි ශාකලෙන්න්නයි ුට්ක් ොම ලගින්න්ඩ වෙබ්බඩ විය මොනවගේද කියලා. චුට්ටක් බලඉඩ තක්ගලම පෙන්න්නන්නා අපගේ වෙබ්බඩ වේ පන්ති කොහොමද තියෙන්න්න කිය කාරණාව. ඒක තොඩවාට තේරෙයි මේකේ සෑන වැඩ කොටසක් අපි මේකේ සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව. හරි දැංවලට මට වවිනා තපරයඇද දෙන්න. හරි හ ඔය තියෙන්නේ Google කො එක ෙසිමඩ.කම ර්චකරොත් ය තිෙන්නේ මගේ වෙබ්බඩ විය බඩ ට ිය හ ල ල් පි ල් පිට ඇතු ම දග ි ල හට හි බල ෝ පල් හට පු හම ඔන්න ොත ලිම මස්සේ ුට් ොම දෙදන හ මෙම මෙත බලන්ු ලටම පෙන්න්න කාරනාවක් ඩසිමිය.ක කිය සර් කරලා වෙබ්බඩ ට ගියයින් පස්සේ. මෙතන දැන්ලට පෙන්න්නනවා මෙ මෙ වීඩ එකල් මේ වීඩියෝක හෝ කලික රයි පස්ස ඔයාලට බලන්න පුළුවන්. කොහොමද වෙබ්බඩ වේ ලියාපදිංචි වෙන්න කියෙ තුලත් ච් ගතමයි මේ තියෙන් රිද මම ීඩ එකලට වෙවල තියන්නම්ක ගැටලුවක් නෑ. හරිද ඊට පස් න රුවනම් ලියාපදංච වෙන්න කිය රතු පාඩ බට්න එකට හිල්ලා ඒ ි කල තුළට ඇන්න පුළුව. මේ තිෙන්න පුතේ පන්ති සම්න්තරන කියලා තියනවා මේ පුතාල යිති දවල්න්නේ මේ තියෙ කොළහසර වැ පිවල. න්නේ පහ ්‍රේීය සිටේ කොහ ්‍රී ක්වා පන්ති කියලා මෙන්න මෙතන වාලට පේන්න තිරමසර්ග ඊතාල පෙන්න්නේ හරි. එතන මෙන්න පුතාලටයිති තැන. හය ශ්‍රණියය ගනිතය සජී පන්ති පෙන්වන්න කියෙනෙ කලි කල ඔතන ඇතුළට ගියාම මෙන්න හයවසර පන්තිට පිවිසීමට මේ කලික් කරන්න කියලා තියනම්. හරිද ඊට පස්සි පතුතාලට ඔත්තනින් ඇතුලට ගින් ඔ වැදි කරගන්න පුළුවංකමක් තියෙනවා. හරි මම නිකමට චුට්ටක් ෑලට පෙන්න්නන්නම් මේ කාරණාවක් මෙන්න මෙහෙම? හොම මේක සාමාන්‍යෙන් අපිට රෙකෝඩි් එකක් පෙන්නන්නට පුළුවන් අර විදිරිතා පෙන්න්නටෙන්නේකති සාමාන්‍යපේ වලට නිකම් බලන්න්න පුළුවන් රකෝඩින් එක ොන වගේ ගුණනාත්ම බාව ඇද තියෙ එකල අපි නිකමට බලමුකෝ එකකොලාවසරයයි ලක් ලගේ පන්තිකරදා රකෝඩි එකක්ම පෙන්න්නම් හරි නිකංගේ දාව්පෙ එකක් අපි පෙන්නන්නේ මේක ඔයාලට පෙන්න්නේ මෙහෙම නමුත් බං රෙකෝඩිඩ් එකක් වට පෙන්න්න හරි මේ තියෙන්නේ අප පන්තිය තුළේ අපි බලන්ට පුළුවන් රෙකෝඩින් එකක් හරි අපි බලමු ලියන හරියක් මෙන්න මේ ආකාරයේ ඉගුරාත්මක රෙකෝඩින් නගේ දරුවට ලැබෙනවාහර කොමල්ි මේක ලෝසර එකු තියන්නේ හරි එඩ එනම් හරි ඔයයා කතදර ඇත්තමයි තියෙන්නේ ඉතින් වෙබ්සයිට් එක සම්බන්ධව දනුවත්කිරීම මැතිම හිතන්නේ හරි ර රිර හරි එනම් බෝම ස්තුතියි දෙමව් පියි චූටිද ඇත්තව මෙන්න මගේ නම්බර එක ලියගන්ට අවශ්‍යතාවයක් තියෙනවනන් සහ ඔයාලගේ මොනෝ මහරි අදහසත් තියවන ද මේ තත්වට මේ පන්තිය ගොඩන්න කල තියෙන්නේ දෙමවපියන්ග දහස්වලින් පන්තිය කට්ටියත් මේ නම්බරක ලියගන්ට ලියාගනිවර වෙලා. ඕගොල්ලු ඊළඟ දවසේ පන්තියට පුළුවන්නම් දෙමවපියණ ඔයාගේ තව කවහරි දරුවක් න්නවනම් මං මේ කරන්නට පිලිියො තෘපතිමත්නම් ඔබ ෙදර හිටියත්ම ඔබේ දරුවවෙනුවෙන් මේයාකාරේ වැඩ පිළිවෙලක් කදලා දරුවත් එක් නිතර දරුවගේ දන්ම වර්ධන කර ගන්න වැ පිවල පිබඳ තෘප්තිමත්න්න. මේ මගේ පන්තිය ගැන ලබන සතිය වෙනකොට තවකාටහරි පුළුවනිනම් කියන්න්න මම දෙන පහස්සු කනුත් එක්ක මේක සම්සන්ධනය කර බලන් ඕන තරන් තව පන්ති ඕන තර න්න්න පන්ති වලට දරුවට හොඳටම සැට්වවෙන්නේෙ කොයිද. එතැට ගහි. ඔයාගේ අමාරුවෙන් හොයන සල්ලිවෙලින් දරුව ගැනගතේ හදන්. ඉතිං මේ තමා මගේ ෆෝන් නම්බර එක පුළුවන්න්නන් තව කෙනෙකුට මේ නම්බර එක යාලා. ලෙක් දී මගේ විස්තරගදල පන්තිවෙන දක් දැනුවත්කිරීමක් කරන්න. ති ොමිස්තු තියාක හිටියට ඕය හැමෝටම අපි නැවතත් පන්තියටන්න පාඩමටන්නම් ම පන්ති සම්බන්ධ ඉදිරි විස්තරමන්ගේ වන්න. ෝමද පන්තිකස්තුගේ වන්නන්නේ කෝමට වෙබ්ෙ හදාගන්න ඔක්කම ේඩෝටික පුළුවන් අදරෑම වෙබ්ක හදාගඩ බලන්න්න පුළුවන් හැම කෙනෙක් බ් හදගත්ය හැකිල ප්‍රශ්යක් නෑ ලාසිකෙන්න්න පුලුවන් මේ බ්ගේ තියන ප්‍රාමවාසයතමයි. ඔබට රෙකෝඩිින් එක ලැබේීම හැරි. අන්නඒ එකතම යවා මාර සුරක්ෂිතයි ඒකගන්නේ ඉන්ශරන්සකක් දැම ගේ නැත්්ද ඩ ඉශුරසකක් දැම ෝගේ හරි එන අමිතත්තේ අපි වැඩේ පටන් ගන්න රයිට් බොමස්තුතිය මටම හරි ඔයාලත් හදාගණ්ඩ වනේ වලත් එබේ කතාගණ්ඩුණේ හරි හරි මෙහාගණ්ඩකු හරි අපි යාල මේ පන්තිය ටාපු දෙමවපියුන්ට වෙනම පොඩි කතාවක් මං කරනම යන්ඩ කලින් අම්මලව ලාසික රන ඩු දුවන්න්න පෙ හරි යි් ආගන්ටකු. මෙන්න මේ ස්ථානියගේ ගැන කතා කරන්න යන්න. මෙන්න මේක හොදුවට බලාගන්නට දැන්. මම් මෙන්න මෙහෙම නම්බර එකක් ලියනු. මේ නම්බර එක තමයි අසූ පන්දහස් නම සියතිස් හය කියන සංක්‍යාව සලකනවා. මෙන්න මේක හගන්ට ගෙර පොඩයි පන්ති පොඩ්ඩ යොක් මගට. තල පොඩ්ඩුයි පතිපොඩ යොමකගන්න හරි රයිට් මේ කියල දෙඩයන්නේ දඩ ීන්න එකව මකක්ද දඩසීන්න එකක්. රයිට් එල කොල්ලෙක් කියලද දෙන්ඩ නෑ බලාගන්න ඉටෝ නෑ හරි හරේ හරි මෙන්න බලන්ඩලමයි අට මෙතන පහ මෙතන නමය මෙතන තුන මෙතන හය මෙතන අසූ පම් දහස් නම සියතිස් සය ශරිය හරි මෙයාට දැම්ම කොටුවක් මෙයාට දැම්ම කොටුවක් මේක කොටටුවක් මේ කොටු එකට 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 සම්බන්ධ වෙන්න නෑ කොටු තියෙන්න වෙනම. හරි දළමයි මතක් කරන්න චූටි කාලෙකව ස්ථානයක් ගේටික මේ කැලවරේම තියනී මොනගොඩවල්ද පුතේ එකේ ගොඩවල් තේර සිංහලෙන් කියමු එකේ ගොඩවල් මේ තියෙ ොනවද ඩහයේ ගොඩවල් මේ තියෙ මොනවද. සිය ගොඩවල් මෙතිනි මොනවද දාහෙ ගොඩවල් මෙතිනි මොනවද දහදාහෙ ගොඩවල් එහෙනම් අපි එකේ ගොඩවල් වලට කියනවා එකස්ථානය දහය ගොඩවල් වලට කියනවා දහ අස්ථානය යන්න හරි මරු මොක් දෙක කියන්නේ දහ අස්ථානය එම නැතන් තවත් වචනැකි න දශස්ථානය කියලත් කියනවා. දහස්ථානයද නැහ? දහස්ථානය කැනම කරෙද දහය ගොඩුවල්ලට නද ඊළඟක හිලාමකද ස්‍යස්ථානය මකදද ස්‍යස්ථානය මෙමකක්ද දහස්ථානය මකදද දහස්ථානය මෙමකදද දහදාහය ගොඩවල් දස දහස්ථානය අපි ලිය මුද පුතේ මේක බලන්න ම මේ ලියනක කොටුවට ඉතාලයේ ගහලලියන්නේ එතකොට මේ තියෙන්නේ මොනවද දරුවෝ එකේ ගොඩවල් එකස්ථානය මේ තියෙන්නේ මොනවද මේ තියෙන්නේ මොනවද එක්කෝ දහයස්ථානය කියලා කිව්වත් හරි එම නැත්තම් මේකටම පුතේ සස්ථානය කියල කිව්වත් හරි එක්කෝ දහයස්ථානය නැත්තන්ද සස්ථානය දෙසස්

රන වැඩේ කරලානේ බැෑගෙක්ට ටොල්ලටකට වැඩේ හරිකපුට බලද ශීන්න පුඩනේ ගොඩා හරි හරින හෝ හරි මේ බලන්ට එත ගොඩ ළමයි මේ තියෙන්නේෙ මොනවාද. මේ තියෙන්නේ සයේ ගොඩවල් පුතේ ගෙදර කට්ටිය මේ මොනවාද කියන්නේ සියස්ථානය. අට කියන්නේ කාටද අට කියන්නේ කාටද දස? හස්ථානය මේ පහ තියන්නේ මොකදද පහතියන තැන මොකදද දා හස්ථානය හරි තේරුුණාද කට්ටියට හරි හැබැයි මේ මෙතන මම හයට යි තලේ ගහනෝ මේ මොකක්ද තියෙන්නේ බලන්දකාට හරි කියන්න මේ කොටු ඇතුළ මොන ඉලක්ගම තිබත් අපි ඒකට කියන්නේ කස්ථානයනෙ හරි මේ ඉතන්ඩකු හරි මේ තියෙන්නේ මං බඋදාහරණයකින් කියලා දෙන්න මේ තියෙන්නේ සිරිමල්ගේ ගෙදර ම මේකට ඉතලයක් ගැවූත් මංමකක්දමේ චන් සිරිමල්ගේ සිරිමල්ගේ ගෙදර මේ කවුද ඉන්නේ ම මේකට ඉතලයක් ගැවූත් සිරමාල් එන මේ තමයි එකස්ථානය මේ කවුද දන්න ොද ඒක ඇතුල තියෙන ඉලක්කම එට දැංචෙන් න් එකස්ථානය ඇතුළ තියන ඉලක්කම නං එකට පිම්ික් කලති ගන්නේ එකස්ටෝනයේ ඉලක්ම ත එම් මේ තිය එකස්ථානය එතකොට මේ හය කියන ඉලක්කමට ඉතලේ ගහපුහාම ඔය තියෙන්නේ එකස්ථානයේ ඉලක්කම තේරුණාද කට්ටේට ඔය තියමද එකස්ථානයේ ඉලක්කම තේරුනැත් මේක එකස්ථානය මෙතන්ට ඉතලේ ගැවූත් ඒස්ථානය ඇතුළට ඉතලේ ගැහුවත් ඒ එකස්ථානය ඇතුළ තියෙන ඉලක්කම එකස්ථානයේ ඉලක්කම මං කියන එක තේරෙනවද ප්‍රශ්නයක් නෑන එක දර කට්ටර මංහිතනව නෑ කියලා හරි මේ දැන්ම ඔයාගේයි බෑගික පැත්තකට දාණ්ඩුකු පි පස්ස බලමු ෑගක මො නේ කියල නැත්තම් දව තිස් ට බැග හන තමස මොතු දැම වස ම තුද දම කියල බෑනි කුරන්නබි වැඩේ හැරි. හරි හරි මේ බලන්ට එනම් මේක කවුද දෙතකොට මේ තුන කියන ඉලක්කම ඉන්න කොේද දහයස්ථානය තුළේ එනම් එකමකක්ද දහ අස්ථානයේ ඉලක්කම දහ අස්ථානයේ ඉලක්කම එනම් මේ කවුද මේක මෙතන ලිය බැ ඉඩමදි වෙනවා ඉතලයක් හට හලියුම් දහයස්? ඉලක්කම හරි දැම් මේ බලන්න මේ කවු් දෙතකොට මේ කවුද සියස්ථානයේ ඉලක්කම සියස්ථානයේ මොකදද මේ තියෙන්නේ එ නම් මේක මොකක්්ද මේ තියෙන්නෙ දරුවෝ දස දහස්ථානයේ දස දහස්ථානයේ ඉලක්කම මේ සිරිපාල ගෙගෙදර මේ සිරිපාල වගේ තාමායි මේ කවුද තියෙන් එතකොට දහස්ථානයේ ඉලක්කම හරි ද කට්ටියට තේරුුණාද ඔය ලිව්ව කතාව තේරුුණාද හරි අපි දැන් ඕෝක ලියාගත්න වැඩේ ඉවර කරමු හිමීට ප හමට ියන් දිස්වෙන්ටි පැකැන්නේෙ ඔයාගේ ලියන පොත මෙහෙම නම් මේ හරරින්ත ම ය පොට ටික ගහල වැඩේ පටන්ගන්න යි ුට අපි උඩත් දන ත් දෝනි. තේරුණු අද වැඩේ. දැන් ඕක ලියන්තොකහෙනම් මේක ලියන්ට ඉස්සර ලම මේක ලියන්න. අසූ පන්දහස් නමසය තිස්සය කියන සංඛ්‍යාව සල්ලකමු. කියල ලියල පටන්ගන්ට. දරුවෙක් කහනව ය පන්තිගාස්තු කීයද. දරුවෝ? සියලු පහසුකම් සහිතව පන්තිගාස්තුව වෙන්නේ මාසික පන්තිගාස්තුව රුපියල් දහසයි ඒකැන්නේ මෙන්න මෙතන තියෙන ගොඩක් දාහ ගොඩක් මාසික පන්තිගාස්තුව වෙන්නේ රුපියල් දාහයි ඉගනගන්ඩ ඉගනගන්ඩ ලියන්ඩපු එෙලස්සනට ස්සනට දියන් උඩ ඊතල ඔක්කොම වදින්න මොකේට ද කොටුවටද ඇතුළටද කොටුවට කොටුවට යට ඒ තල ඔක්කොම කොටුව කපාගෙනයි ලක්කමට හරිනෙ වැඩේ හරි ඔන්න ග්‍රූප්යකට සම්බන්ධ වෙලා නැතිකට්ටිය සම්බන්ධ වඩ රට හදඩ යට ඊතල ඔක්කොමටික යට ඊතල ඔක්කොමටික කොහටදන්ත වනේ ඉලක්කමට වදින්ඩෝනිි කුබලට මේ හරියෙන් ගන්ඩ තිකට ගහන්ඩෙපා කොටුවෙන් කොටුව වෙෙන්ම ගහගන්්ඩ ොකට ගහන්ඩ අපේ ලොක කොටුව ගහගන්න ිකක් ලොක කොට හන්ද පඩි කොටු ගහන්පා ඕනොට වඩා. ඕනෝටට පොඩිකොටු ගහන් දෙපා ටිකක් ලොකුවට ගහගන්ත ගෙදර කට්තිය ඔය සරෝයි ලොකුට වැඩේ කලා තියෙන්න පේනවද. ර ඩේ කලා තියෙනවා පේනවද චූටිවට අඳින් එපෝ එප එපෝ ලොකුවට අඳින්ට දැන් ලබන සතතිය තව යාලුවන්ට පණි විඩේ කියනවද කියඩෑ අද අද උගන්න්නප එක තේරුන් මිතරයියේ නැත්ප නැත්තන් ඉ එන්න ොන් න තේරු නැතන් වඩට තියෙ නැත්්ද ඒ කනේ මෙ අමහින් එක්මන් කරන්න පුතේ ගෙදර කට්ටිය ගෙදර දරුව ඉවරද කරලා සර්ථාවක සැරයක් දාන මොනවද දදා්ඩුව තවකසර

වැඩේ හරිද ඩේ කරාද ගෙදර කට්ටිය ඉක්මන් කර නිික්ම කරන්න නික්මං කරන්න දැන් අපි ක්ලාස් එක ඉවරවුණ හම පුතාලට යු මේ වීඩියෝ එකක් දානවා වෙබ්සයිට් එක හදාගන්න විදිිය ගැන හරිද එබ්සයිට් එක හදාගන්න විදිිය ගැන දිගටම කලාස්ෙන්ට කැමති කට්ටිය අත උස්සන් බලන් ඉස්සරලම පිස දිගට පේමට කරලා සර්ග ලාලස්සලට එන්ඩ කැමති කෙන කට්ටිය තු සන් ගෙදර කට්ටියගගේ පන්ති කටියක කොමත්ත එෙන ඕන ති කන දාවයයි ඉක්මට අටස් සඩ බලන්න ගෙදර කට්ටිය හරි හරිේ ලෙලෙයිඉවරද ලස්සනට යටඒවා ඔක්කොම සංඛ්‍යාවට එන්ටෝනේ දැම් මේ වැරදින් මේ වැඩි මොත්ද මේ කල දින තල හල තිනිවිදී. බලන් ංාල තින විදි හරිදිකිල්ලා ඒවිදී දොයිතින්න බල කොටුවට ඒතලේ ගැහුවොත් ඒක තමයි ස්ථානය. බලන් කොටුවට හරිට බලන ගෙදර කට්ටියේ. කොටුවට ඊතලය ගැවුවොත් ඒක තමයි ස්ථානය. එකස්ථානයේද දසස්ථානයේද සියස්ථානය ද ඒ කියනෙ එක. ලක්කමට යිඉතලේ ගැහුවොත්වෙන්න මකක්ද ඒක තමයි අදාල ඉලක්කම කියන්න එක දැන් ගෙදරකට්ටියට පුළුවන් ද යාගේ යාළුවන්ටත් කියන්ට මේ අපේ ලාස්සෙ අපි මෙහෙම දෙයක් කරනවා මෙහෙම උගන්වනවා කියලා මං බලාපොරොත් වෙනවා පන්තිය කට්ටියත් ලබන සතිය එද්දි තව එක යාලුවෙක්වත් අරගෙන ඒවි කියලා ගෙදරකට්ටියත් එක යාලුවෙක්වත් අරගෙන ඒවි කියලා බලාපොරොත්තු වෙනවා හරිනේ තේරුණන් කෙලිම මෙහෙම සොන ගෙදරගට්ටි හරියි ව් එක ඩ ලබන සතිය කරනවා එතුකො ෙරටියය ලබන සතති විද අප ගරුප් එකට විස්තරදාන්නම් පේම කල ්ට අරගන වැඩටික කරන්ට කරගනටි කියන්න තු් කෝමද ගන්න කියලා. හරි ජකුවක පිස්සලම වැඩේ කරමුකු ඩේ කරකඉවදද ලියඉවදවදවද ලියලඉවරද තාම ලියනවාන? ලොකට ඳද පටිය එකක්න ඇතරද අයි ලොකොට කදොත් මේ පිටුවේ ඉට තියාගන්න මට අදරග න්නන්න පුතා මෙතන එක දරගල පෙන්නද මේ අදරතිී අම මේසර රඳර දුන්වේ රි ඔයා ඉට ඇති ් කොලියල නිු <tudih nenhum parole bees> ි කොලිය <Eithercakelette> <out> <entendbes> <sa> <milhões> <coughs> ඔය තපුර එක ක ඉන්නන මන්න පොන තින්නයින හරි ඔ ශප හරි දැගොඩ පන්තිය කටිය තිවරයි ගෙදර කට්ටිය තිවරයි හරි දැන් තමයි වැඩේතින් දැන් අපි මේ ගණන් හදන්ටෙනවා හරිනි ැ අපි වෙන්න මෙහෙම දෙයක් අපිකරු හරි දැන්ව ස්ථානියගේ හොඳටම පුරුදුනානම් මේ බලන්ඩුක කට්ටිය මෙන්න මේක කියන්නට මේ අවගමෝපි මංචූටි කතාවක් ලියන්නම් පලවෙනි තරුව ගෙදර කට්ටියයි පන්තිය කට්ටියයි යොක්කොම කියන්නට ඕනේ හය පිහිටන්නේ මටිගන් හය පිහිටන්නේ මොන ස්ථානයේද එකස්ථානයද නත්තං එකේ ගොඩවල්ද දහය ගොඩවල්ද සීය ගොඩවල්ද දාහය ගොඩවල්ද. දහ ොඩවල් එෙනම් එකස්ථානය දහස් නැමකමිටගැි දහයස්ථානය නැත් අන්ද සස්ථානය සියස්ථානය දහස්ථානය එක පිහිටන්නේ මොන ගොඩේ දෙහෙනම් පුතේ දහස්ථාන ඒය මොකේද දහස්ථානයේය පඩේ තේරුුණාද අපි දවකක්ලියීම හෙනම් කට්ටිමි බලන්න නවය පිහිටන්නේ කොහද පුතේ සියස්ථානයේ සියස්ථානයේ අට පිහිටන්නේ හරිද කොතනද දහ අස්ථානයේය හරි ඊළඟට හතර පිහිටන්නේ. එකස්ථානයේය ලියමුදිියෝග දැ. තිපුතාලට තේරුුණාද හයදාස් නමසිී අසූහතරේ හය පිහිටන්නේ දහස්ථානයේ නවය පිහිටන්නේ සියස්ථානයේ අට පිහිටන්නේ දයස්ථානයේ හතර පිහිටන්නේ එකස්ථානයේ පළන්ඩේකත් ලියන් ඩික්මනට අදාල ස්ථානයට යටින් ඉරක් අඳින් ක්මනට ලියමු දරූ ලියන්ඩ බලන්ඩ ඉක්මනට කට්ති එකක ලිය ලියන්ට නැත් තරුදදායින්ද කියියහම වැඩේ කචල්වෙයි මෙටික ලියගත් අ දඔක්කොම නෑනේ තැන් කොහොමද ලියාගන්න අයය ලියගන තියෙන් ලියාගන්න ඉවරද ලියලා

රිද තේරුණාද එදර කට්ටි ඉක්මං කරල ලියන්ඩ වෙබ් එක කවුන්් එක කදමුවා දෑ හරි බලන්ට පුතාලා තනියම හෙනම් මම මේ ලිුවෝ වගේ එකක් අරගෙන දෙවැනි කතන්දරේ විදිහට ගමු අපි මෙතන අප නම්බර එක වෙනස් කරමු මෙන්න මේ විදි එක් කෙනෙක් ගමු මේ මේ විදිෙක් කෙනෙක් ගමු හරි හැත්ත පන්දහස් අට සිය හැටතුන හැත්ත පන්දහ අට සිය හැටතුන යන සංක්‍යාව සලකම් බලන් ඩේ කෙළියන්ට දැ හත පිහිටන්නේ අට පිහිටන්නේ අරකයි මේකයි කකිලියන් ඒක ලියන් ඉික්මනට. අත පිහිටන්නේ කලා ඔයාල ලියන්ට හිස්තැනක් ය පහ පිහිටන්නේ හිස්තැනක් යිය. ට පිහිටන්නේ හිස්තැනක් කිය හය පිහිටන්නේ හිස්තැනක් කිය තුන පිහිටන්නේ හිස්තැනක් කිය බලන්ඩික්මට ලියල ඉවරල කියන්න ඉව රෝ කියලා කියට ලිලිවෙරලා ഡെലിവറി ലാണ്ട് ഇവ റോക്കിലാണ്ട് ഡിലിവറില පනිෂක නංගි ලියලා ඉවරෝ කියලා කියනවා එක්මං කරන්ඩ දැන්කෝ ස්තල්ලා සංඛ්‍යාව සලකමවාඒක ලියන් කොහිෙද කොහිෙද තියෙන්න්නේ කියලා මේ වගේ වැරදින මේ ඉතල ගහල තියනු බලන්ඩකු ඉලක්කමට නීතලේ වදින්ඩෝනි මේ මෙතැන්ට මේ මෙතැන්ට හරි ඉවර දලියලා ඉවරද ඉවර කට්ටිය ඇතු සන්ඩ පන්තිය හා ගෙදර කටය උත්තර එවාන්්ඩික් වනට ඉවර කට්ටිය හරිනේ ඉවරයි රි ඉවරෝ ඉවුරෝ ඉවරෝ යවුරු කට්ටියය ගෙන මම ඉවරයිසර් මම දහමී අරිහරරි ම ප්‍රබද් සම්පාත් මාත් ඉවරයි නේත් දවුලන්නේෑ නේ. ලබන සතියන ටියවු් එක කරත්ම ටවු් එක තිෙ ටි ෙු හැක ටවුට් එක හම්බෙන්නේ පන්තිගස්තු ගවීම් කළ හම ගෙදර කට්ටත් එහෙමයි පන්තිකට්ටිටත් තෙමයි පන්ති ගාස්තු ගෙව්වම පන්තිගාස්තු විතරක් ෙවොත් තවුට්ට එක පඩ විදිට හම්බෙුම්. පන්තිගාස්තුවට අමතරව රුපියල් දෙසක් ගෙව්ොත් ටවුට් එක ගෙදරට ම පියවනවා. හරිද සිින් පේමෙන්ට කරන්න පුළුවන් පන්තේ කවු නම්බර එකක්දන්නම. ම එකට ගා පේමට එක රචරයි බැංකු ගනයන්න්න හෙමව වශන හරි ස දක්ෂිණගේ මල්ලි ඉියලා අයිවරු හරි ගගනිගේ මල් ඉිය ලයිවරු හරි දියසොදී ගෙනම් ගෙළිය ලයිවරු ඔක්කොට මතරරි දැ ප ඩිටය වෙන ැන් එල කොල්ලෙක් ගහ දන්න යන්න සුපි කොල්ලෙක්ද ලසන කොල්ලෙක් ද ගා දන්න යන්න හරි ඔක්කොම රයි නැද් එහිද එම හනකොට වූ කියන්න නෑ නෑකන්න මේ හරි මේ බලන් මට මරරින ගෝල ්ටික හා ඉතිං ුලන්න රි පිටිපස්සා පොට බලාකට් දෙක තුරම් බලන්න ගෙතකට්ටි හත පිහිටන්න කොයිත කෙදර කට්ටි එකඒ ගොඩවල් දහයකොඩටවල් සීක කොඩවල් දහකොඩටවල් දහ දහයකොඩටවල් එම් මෙතැන්ට එන්්ඩෝනි දස්ස ලස දහස්ථානයේය පහ පිහිටන්නේ පහ පිහිටන්නේ දහස්ථානයේය අට පිහිටන්නේ සියස්ථානයේය හය පිහිටන්නේ දායස් ථානයේය එක පිහි තුන පිහිටන්නේ එකස්ථානයේ හරිද වැඩේ තේරුණාද ඔව රුපියල්මෙක්ක හනවා සය රුපියල් දෙසීය පන්ති ාස්තුවත් එක්ම දැමටමක් නැදෙම තමා පුතේ ගෙවන් මේ හන්ඩුමං කියනක ෙදර කට්ටියේ චූඩ්ක්හග නම්මලට හරිට පැලි කරට ඔවලොන්ට ටවුට් එක අවශ්‍ය වෙන්නේ පඩF එකක් විදිට නම් පන්තිගාස්තුව රුපියල් දාහක් විතරක් ගෙවලා සර් දෙන නංකෙට හයවසර කියල ලියන්ට පුතාගෙන් නමලියලා ඒක මෙන්න මේ අංකයට වටසැප් කරන්න තියෙන්නේෙ. තුන් සය පනස් දෙකයි හැත්තෑවයි හතලිය. පුතාට ටියුට් එක ගෙදරට ගෙන්න්න ගණ්ඩවන්නම්. එක්දස් දෙසීයක් ගෙවලා හයවසර කියල ලියලා නම ලියලා. ලිපිනයත් අපිට එවලා ඒකත් මේ අංකෙට වට සැප් කරන්න තියෙන්නේ හරිද එතකොට්ට හොමයි වැඩේ වෙන්නේ හරිද වැඩේ කිසි ගැටලුවන්නේ හරි යි් දින දෙක්ඇතුරද ටියවු්ට වනම අනි දරුවහ කියන්නේ මෙහමයි දැන් සිකුරාද දිහට පේමට එක්කරොත් සෙනනසුරා ඉරිද එන්න සහුද දන්නන සැනුරද වඩුි කරනන්නේ ඒ න ඉති හරි උත්තර හරිකටියේ උතුතලොක මරි කට්ටිය ඇද ස පොමටසිී ඉන්න කට්ටිය. දරට්ටේ පහම්පා මරිකටේ තුස්සන් පහෙම්පා මරිකට්ටි පහම්පා මරිකට්ටි කෙදර කට්ටි පහෙම්පා මරිකට්ටි තෝ හොඳයි යොදයි හොඳයි ඔය ඉන්නේ පලස්වන ගෝලටිකක් හාරිී එහනම් මේ දැන්ටිකක් කතාව වෙනස් මේටික මකන්දද ඇය රිස්කුලර බෙරේගහන්නර ඩි ති යන ක් නෙ නේ දස්කල මක්ත කිය නේ බෑන්්ඩෙන් මහක්ද පි සිංහලචන බෑන්ඩි කටග සිංහලෝජනකදද තූර්යවාදක කණ්ඩ එකරම මක් කනෙ කරන මෙහම බැලව තුම් තු තුතුම් තුම් තු තු හ යන්න තව කර නමකක්ද මෙම ති චිසිගලක් ගන්න තයිකර කොම් රම නේ ල පි බැ ක්. ආම කලගන්න එමනිතින් අපේ ඉස්කොලපුතා ඒකාලෙ ෙදර කට්ටි මේ යලම මෙට බැන්් ැවියි පේ කො ටි තීරනෙරකදවක් ොල්ොට බන්්ක් ගහන්න ොන්තිිල බන්ඩු කියලා මොන තමයි දුන්න පුතර පඩිබරේ හන්ඩ මගේ පත් ඩුම් ගල දුන්නා මගේ පුතයඔක් ගවලතියන්ට ආය බෙර ගණඩ සල්ලි නෑයිස්කොලට ඕක හෙමින් ගහන්නේ ඔයාට ක තේරෙන්නේ යන්්ඩ වාලා අපි යයගත්තෙනේ. පෙොල්ව තමට ක සාමන මෙහෙම ග ම ගන්න කෙලිම කඩාන යන්න රම් නරි අපිට හරිගේ නෑපුතා හරි රයි් බලන් තවතිය නනේ දර මේ මොකක් දෙකක්ර ලිය විසික්්නක තියරණන්නේ ඇතින් බන්ඩ ස්ටන් බැන්ඩ මෙමිල ල්ලිය සික්කනො කර කොගන්න නො නෑ න තිීෙනනෙ දන්නේ හරි හටෝම් බලන් මේ බලන්ටකො මේක් මෙන්න මේ ලියන කතාව තේරෙනවද බලන්ට. ඕවුම් බලන්ට හත පිහිටන්නේ දැත මේ බලන් මේ අපි විහිවාලිය මුදලම ඉස්සරලා මේක විදුවාලියන කොට මේ බලට හත්සේ හත ලිස් නමේ හැදිල තියන්නේෙ කොමද කියල කියන්නමට එකේ ගොඩවල්කීයද එකේ ගොඩවල්කීයකින්ද දහයේ ගොඩවල්කීයින්ද? සීය ගොඩවල් කීයකින්ද. ය එකේ ගොඩවල් නමයයි නමයයි. ස්දහය ගොඩවල් හතරයි හත්තලිහායි සිය ගොඩවල් හතයි හැත් සයයි. වැඩේ ඒේ වුනා කියන්නගොහෙනම් මෙහෙම ලිය මුද කෙලිින්. හරි හත්ව හතලිස් නමේ කියන එක හැදිලා තියෙන්නේ. මට ලියන්ඩ පුළුවන් මෙතැන තියෙනවත් සය ගොඩවල් කිය අද්ද පුතේ. ියය ගොඩවල් කීයද්ද හත් අයි ඒකට එකතු කරලා තියෙනවා කොච්චරද්ද දහය ගොඩවල් කීයද්ද හතරාක් එකට එකතු කරලා තියෙනවා එකේ ගොඩවල් කී යද්ද මේක එක සෙට්ට එකක් ඉද මෙහෙම මේක තව සෙට් එකක්ින් ද මෙහම මේක තව සට් එකක් ඉන්න හෙම දැන් තේරුුණාදය කරපුදේ ඔය කර පුදේ ටිකත් ේරුනාාද චුට්ටත් තේරුුණාද? ොරි සීය ගොඩවල් හතායි දහය ගොඩවල් හතරයි එකේ ගොඩවල් මේකෙන් පොඩි කතාවක් ලියමුද හාගියන් හා ඔන්න ලියන කතාව ඔන්න බලන්න හතමගින් නිරූපිත අගය හතමගින් නිරූපිත අගය මට කියද කියද පුතේ හතමගින් නිරූපිතාගය හත් සීයෝයි හැදුන කෝබොද සීය ගොඩවල් හ ලිය ති හරි හරි ලියන්ඩිපා පන්ති අවුමූ ගෙතරකත් බේ උගැනති ලියන්ඩපාබල දන්න මට බිමට ැල දු වාට හ ොකක් කැන්න. කලාව පරගුණ කල නෙලිම මෙතන්ට දී තිප්බ උටවට ගවා අබෑ කෙල්ගියෙන් හයයා දන්න රම ර විල්ල ලයිදා න ර හ ට ොලාට යනකොට බද ද ද ර ගන කුම්පු පුළුවන් හොදරමෑ බලන්ඩක දවසක හරි ටොක්කැල් ලැන්න විල්ල ලියන්පහ බලට කීට පුතේ හතම ගින්නේ රුපිතාගේ ඒ ආාවේ කොහොමද සීය ගොඩවල් හතායි එක එම තේරුුණාද ඕ ඊළං එක හතර මගින් නිරූපිතාගේ හතර මගින් නිරූපිතාගේ එක කියද දහය ගොඩවල් නිරූපිතාගේ කියද අත ලියයි එක මගින් නිරූපිතාගේය එක මගින් නිරූපිතා අගය ඒක වනේ කොමද එකේ ගොඩවල් එතකොට කියද යමක් කලක් තේරුුණාද එහෙනම් ඉස්සරලාභ ු අනුමාතෘකාව මෙහෙමලියන්ට සංඛ්‍යාවක අඩංගු ඉකම් ඉලක්කම් මගින්, නිරූපිත අගය සොයමු සංඛ්‍යාවක අඩංගු ඉලක්කම් මගින් නිරූපිත අගය සොයොමු මේ අනුමාතෘකාව ලියලා මෙන්න මේක ලියන්ට ස රථන එක නෙවෙයි නවය ස අර රිසිට්ට කෙවන නම්බර කාය කියන්ට තේ ම ක්කොම බ් එකට මැසේජ දානවා ගරූප් එකට මකපු තාලල් දැන් ඉගෙන ගන්නඩ ගරුප් එකට දාන්නන් අදර ඇට ඒක තමාම ළමෙක් කියන්න අතර නමේ කියලා. මංගේත් බැලුව අවුද අවධානය ඉන්න කියලා එලා කොල්ලෝ ටිකක් අවධනය ඉදර තියෙනම් කෙල්ල අවධානය ඉදරනෑ මට වැරතුර අනෙමේ යයි චුට්ටක්ේ ඩම්ඩුව ුණගරන් ගඩපා. හැරි? ඉඩ ති ලියන්න ඉක්ංකර ලියන්න පුතේ එක් බං කර កាត់ ivert អាណែនេះលានទៅលានលានមន្តីប ોર્ ដគេទីលាទីណអពរឯកពិនតលានឯកពិនតឯកពិនតលាន මිය ඉවරයි බලඩ ගෙදරටි ි දැම් වැඩි තේරු අනේ එකත් හරි දැන් අදාපු යාළුව ලබන සතියදියක යාලුවෙක්වත් ඇදගෙන එන්ඩෝනිය සව පොඩ්ඩක් දැම් උගන්නන ක්‍රමේ හොඳයිද ප ඔලට අවුරකිවද සර සරයි කකිවල් නෑන් කවතිකිව අමරයි අරෝල ගැර අටවසරේ නමයක්කෙනාද නැත්තං හයක හතයකනක මන් සැරයි කියලා දැවට මව දක් මොක න් සැරයි එක කලිති නොත් ඒකනග ඔයකෙදරක ඉගන්නන්නේ අට විස්වවා හ කෙලගට හරි පිහම නෑ න එන වන්න එක ඉන්නන්නේ අපිනේ ඒකන. වැඩ හරින ලියලවරයි ඉක්වද ලියම් දොනේ පෑන ලියම ගෙදර කට ලියලිවරද ලස්සල් ළමයිතිකක්කන්නේ කවුද ම මයික ගොනික තිබේ පීරුුණි පිරුණි ටක්ලෝක කර ටක්ග ලෝක් කරවා හරි मा කර पපු ताविනාඩයක් විර දෙන්නේ මේ haga ලවරයි මොකෝ කියැන තව එකක් ලියමුද අන්තිමට අන්තිමට එකක් ලියෝ හරි එම නැත්තම් හෙම කරම් පොඩි ගෙදර වැඩත් දෙමු ැම් නැත්තන් නිකම් මේ හරි නෑ වගේ නේ හරි නෑවගේ හිතට හරි නෑ. එකක නි අට පරිපුනැති හෝටලේ වගේ මේ හෝටලේම් පරිපපු තියන්න බොන්නේ පරිපෝද්ධත්තියෙන්ටුව තවැටනෑ ෙදරකට තියනෙන අපි ගෙදරඩට ලැස්තිවමු. හරි පොඩි වගුව පුරවන්ඩ යන්. බගුව මුකුත් ගහන්ඩපා උඩින් මෙමලියන්ටකු. පහත වගුව පුරවන් පහත්ත වගුව පුරවන් පහත්ත වගුව පුරවන්න, හරි හන්න පුතේ හරි ඔන්න බලන්ට වු ගණ්ඩ පාදැම්ම ගහනකක් ඉට මොකොද මේකේ වගුවොු කුල් කෑලි වශවෙ වන්න මෙන්න ේතන දැම් මේක පලවෙෙනියක සංක්‍යාව ඒකට පුතේ උපරිම ලියන්න අපි ඉලක්කම් පහක් එකක් නිසා ඒකට පොඩියකක් ඕනේ බලන් ඊට පස්සේ ඒ සංඛ්‍යාව ඇතුලෙ තියන ඉලක්කම හරි ඒකට ඕන කරන්න එක ඉලක්ක මයි ලියන්නන්නේ කොට තුනක් වෙතන හොද ත මැ. ටි පන්තිටකට ඊට පස්වේ පිහිටි ස්ථානය අන්න ඒක තමයි ටිකක් ලොකෝට ලියන්නේ අ ඒක තමයි අර එකස්ථානයේද දසස්ථානයේ ද සියස්ථානේද ගෙනෙක ලියන් හරි ඊට පස්සේ නිරූපිත අගේ නිරූපිත අග ඒක ඉතින් අර උත්තරේණෙලියන්ට තියන්නේෙ හරි ඕනාගන්ට ෝග ඕෝහගන් මේහග මේහගට හරි ඔොන බලන්ඩ මේක අපි දැන් උත්ලියනවා. හාරදහස් පන්සි අසුව එක ඉලක්කම පහ. එ පලනිික වම්පුරුල පෙන්නන්නම්. කියන්න බලන්න්න පුතේ මේ හාරදහස් පන්සි අසුව එක කියන කෙනගේ පහ කොහෙද පහිට ල තියෙන්නේ කියලා. සියස්ථානේ ආං උත්තරේ මෙතන ලියනවා. සියස්. ආනය නිරූපිතාගේය කියද සීය ගොඩවල් කීයත් තියෙනවද ඒනන් නිරූපිතාකය ඔන්න හෝලියම නේද ඔන්න හොම ලියම නේද හරි අදැන් එහෙනම් හරි ඕ කොතනින් ඉවරයි හරි දැන් අනිි්ටිකමල් ලිය ලිය යන්නම් ගෙදරින් පුරුවන් අදැන් මේ ඉඩවලට ගලපෙන විදිට වගු හදන්න කට්ටි දැන් ඔය ඉඩ වලට ගැලපෙන විදිට වගුව හදන්ට.

සතිය වෙන කොට පුතේ හැමෝෙ මතේ ටවුට් එක තියෙන්ඩ වෙනවා නැත්තං කලාස් එක ඇතුළේ වැඩ කරඩ අපහසු වෙයි ඒ නිසා නිබන්ධනය අරගන්න. මම අද ගරූප් එකට මුලින් මේවන්නම් වෙබ්බෙ කහදාගන්න විදිහ. ඒ වීඩියෝ එක බලලා කැමති කටිය වෙබ්බෙ කහදාගන්ට. සැපලින් එට පුළුවන් ප්‍රශ්නතියෙන්නේ රෙකෝඩිින් එක හම්බෙන්නෑ හරි ඔන්න ලියාගන්්ඩෝයිටික ෙදරින් පුරවන්ටඕනි කොන්ට හදන් ඉක්මනට 11 Man आ mනट වරදපුේ ලස්සන වගු ගෙදரிින් තමා පුරವන්නේ එක්මන ටික්ොට කූ හන්ඩුනු අපේ අපේ ය පන්තික කටියත් වෙබ් එක හදාගමුව සට වත්ස මැස් කත්දාන්ට ස්සරලම සර් වෙබ්ෙ හදන වීඩියෝ එක වනවා ඒක බලන්ඩ හදලා වෙබ් එක කවුන්් එකක් හදා ගන්ඩ අමාුරුද මේ වැඩ අපෝනෑ ලේසි ගණන් අමාරුද අපෝනෑ සර් සැරයිද ආපෝනෑ කවද ක් හෙමකිව තුකන් සර කෙකු දක් නෑ නී? තරාග සරයි තර යන්න හ නීමනය විසුවූ බොරු කියියන්. හරි ශේප්නේ දිවරයි නේද ඉවරයි කතා විවරයි පැහැදිලි ඩැම්පපුරුවන්න දැම්පුරුවන්නේ ාන ග රිින් කරන්න නැතම්ම යාට ෙදර වරනැතුයනවා. පලිවිනික් විතරයි දැම්පුරුවන් අරටි කල යාආගන්ට. හැමෝම ටක්ගල වගෝලියන් ටක්ගාල ටක්ගලා වගෝලියන් ෂප්ි ් ඉවරයි හරි ඔන්න ගෙදර වැඩි. හරි ද මේකට අතරව ලබැතතිය දදි ටියුට් තේ තියන වන ගොඩක්හොයි තයුට් ෙදර වැට වෙනම හම්බු. ගෙදර කටිය කරන්්ඩෝනි ම ගරප් එකට විස්තරටික දානවා. අවශ්‍ය පරිදි ඒ වැඩ කටේ තුටික සම්පූර්ණ කරලා හරිද. අවශ්‍ය පරිදි වැඩටතුටික සම්පූර්ණ කරලා ටවු් ෝනි කට්ටිය හරිද මං හට උදේට දානම් පුතාලටේ කොහොමද පන්තිගස්තු විස්තර කියලා ෙවල් ගෙදර කට්ටට විස්තරටිකෙවන්නම් හට උදේ එයට දවසතුල පේමට කලවොත් අපිට ටියුට් එකේ වන්න පුළුවන් හැමට ුට්ටක් අපි ඕෝලොන්ට කලින් එවනවා දින දෙක් ඇතුලට ටියුට්ක ෙදරෙවන්නඩ වටිෙදරට වඩ මට පුළුවන්. හරිද වැඩේ පැහැදිලීද හරි. එහෙම නම් ගෙදර කටියට මම මේ කියන්න අප ගෙර කට අයිබෝන් කියල න්න ගදර කටව යවන්ඩයි හදන්න ම පන්තිකටිලියන්ට තාම පන්තිකටිට දාල නමක ලියාගන්ඩමට ලියලයිඉවරද ගෙදර කට්ටිය ලිය ඉවරද දැම් පන්තිකට්ටියීමම කක්ද ගෙරගීපුක මන් කරන්නේ ගෙදරගීපුගමකක්ද කරන්නේ ගරූප් එකේ නැතිකට්ටිය හරිද හොඳර හගන්ඩ. සගේ ගරුප්පොල නැතිකටිය සෑදුන්න්න ඔය කොලේ තියන ෆෝන් ම්බ එකට ඔයාගේ නමයි පාසලයි ඔයා හඳුන්වන්ට පුළුවන් ොකක්හරි නමකි. තේරුණ අද එවිස්තරටි ගෙවන්ඩ. එතවට ලබන සතිය මොකද වෙන්න පුළුවන් තරම් ස අද කරපු වැඩ සතහන ගැන අලුත් යාලුවන්ට තවපුළුවන්න්නන්ම් කියන්ට. කියලෙවර වෙලා හගන්ඩකට්ටිය හරිද අලුත්යාලුවත් එක් ලාස්කට එෙන්ට. කට ො දවක් ල්න්නන පතිකටිකන චුට්ටු දවවා දයක් නෙේ උගන්න පටි තේරමද. සුපිරිද නැද් කෝමද මේද මේ රි රි පන්තිය කට්ටීමකදගෙන් මෙමද මෙමද ගෙදර කට්ටිය රි ඒනම් දරුව අපි ඒනම් ගීල්ල හරි? ල්ලමනේ තවලිය නො කට්ටේ මිකලීත්ව පස්සේලියට ම බෝඩ් ම කන්න ත චුට්ටක් යිදල යන්ට හරි ඒ අ ැකටින්ඩු කැමෝම් එනම් ආපු හැමෝටම් බෝමිස්තුතියි හරි අයිබෝ1න්